Aku juga. Bapak. අපි පටන් ගමු නේද 10යි වෙලාව අයිබෝන් හැම දිනාටම මම කැමති කීප දෙනෙක් හරි අපි පේන්න එනවා නම් වීඩියෝ ඔන් කරලා අයිබෝන් නේද අයිබෝන් ඉතින් මම හිතනවා මෙතන ඉන්නේ අපේ දෙමව්පියන් ගුරුවරුන් ඒ වගේම විදුහල්පතිවරුන් වෙන්න ඕනේ ඒ වගේම වැඩිහිටියන් ඕනම කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අද අපි මේ කියලා දෙන දේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඉතින් ඔයාලා හැමෝම හරිම වාසනාවන්තයි. මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ දරුවෝ මේ ලෝකෙට යම්කිසි විදිහකින් දරුවන්ට දැනුම අවබෝධය ඒගොල්ලන්ව ලෝකේ හොඳ පුරවැසියන් බවට පත් කරන්න උත්සාහ කරන අය. සමහර අයට තමන්ගෙම දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලේ ඉන්න අපේ අධ්‍යාපනය ලබන සිසු සිසුවයන් වෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝම දරුවෝ අපේ හොඳ අනාගතයකට එකතු කරන්න තමයි මේ ඔක්කොගෙම වුවමනාව තියෙන්නේ. ඔයාලා ඇත්තටම සෑහීමකට පත් වෙනවද අපේ දරුවෝ වැඩිහිටියෝ වෙලා ඒගොල්ලන් මේ ගත කරන ජීවිත එහෙම නැත්නම් එයාලා මේ යන විදිහ හොඳයි කියලා සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා හිතනවාද? මොකද්ද එක්කෙනෙක් දෙන්නෙක් අපිට උත්තරයක් දෙන්න බලන්න. මේ යන විදිහ, ඒගොල්ලන් මේ ඉගෙන ගන්න දේවල්, ඒගොල්ලන්ගේ හැසිරීම රටා, ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? මොකද ඔයාලා හිතන්නේ? Hello, miss. පබසරාද මේ කතා කරන්නේ? Oh, miss. ඔව්. මගේ අදහස නම් මිස් දැන් මේ කොරෝනා වසංගතෙත් එක්ක බොහෝ විට ළමයිගේ මානසිකත්වය ඉතින් අපි ගෙවල් තුල තියාගෙනමනේ මේකලව හදන්නේ ඉතින් අපි 100%ක්ම අපිටත් ඒවලගේ මානසික සුවය කියන දේ දෙන්න ගොඩාක් අමාරුයි ඒ කියන්නේ ඉස්කෝල පරිසරයෙන් ගොඩාක් මේකලව දැන් ඈත් වෙලා ඉන්න වකවානුවක නමුත් සමස්තයක් විදිහට ගත්තාම ඇත්තටම මම කියන්නේ විශේෂයෙන් මානසිකත්වය දැන් අපි දැන් ඉන්න සමාජය බලද්දී එන්න මානසිකත්වයේ පිරිහීමක් තමයි දකින්න ලැබෙන්නේ සෑහීමකට පත් වෙන්න අමාරුයි ඔව් තව මෙසේජස් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලෝ කියන්නේ සෑහීමකට පත් වෙන්න අමාරුයි කියන එක ඉතින් ඇත්තටම එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ අපි උගන්වනවා ගොඩක් හොඳ දරුවෝ සමහර විට හොඳට ඉගෙන ගන්නවා නමුත් අපිට ඒගොල්ලන්ගේ හැසිරීම රටාව ඒගොල්ලන්ගේ පැවැත්ම ඒගොල්ලන්ගේ දේවල් ගැන සෑහීමකට පත් වෙන්න අපහසුතාවයක් තියෙනවා මෙතන අපේ දරුවෝ ඉන්නවා නම් දරුවන්ව පොඩ්ඩක් ඇඩ් කරනවද මේක වැඩිහිටියන්ට තියෙන ප්‍රෝග්‍රෑම් එකක් සමහර ලාවට දරුවන්ට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් අපි කියන උදාහරණ කතන්දර ඒ වගේ දේවල් ඒ නිසා පුතාලා දූලා චුට්ටක් අයින් වෙන්න අපි අම්මලාට තාත්තලාට ඉඩ දෙමු මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න එතකොට මම උදාහරණයකින් පටන් ගන්න හිතුවා ඊයේ වැඩි කල් නෙමෙයි ඊයේ මංගාවට ආපු මම කවුද කියලා ඉස්සලා චුට්ටක් කියන්නම්කෝ නේද ඔගොල්ලෝ දන්නවා ඇති ඔගොල්ලෝ Facebook එකේ
දේවල්වල සර්ච් කරලා බලන්න ඇති කවුද මේ මොකද්ද මේ කරන්නේ කියන එක ගැන. මම දැන් අවුරුදු 24ක් වෙනවා මේ 24 වෙනි වසර ගෙවෙන්නේ මනෝවිද්‍යා උපදේශන ශාස්ත්‍රයේ. ඒතර මම කැලණිය විශ්වවිද්‍යාලයේ කලින් හිටපු මනෝවිද්‍යා උපදේශකවරිය. ඉතින් අවුරුදු 24ක් කියනකොට සෑහෙන කාලයක්. ඉතින් ඒ කාලය තුල ලැබුණු අත්දැකීම් බොහොමයි. දෙමව්පියෝ, දරුවෝ, ගුරුවරු විවිධාකාර ප්‍රශ්න අරගෙන අපි ළඟට ඇවිත් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම කනගාටුදායක දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා අපේ මේ දරුවොත් එක්ක කතා කරනකොට, වැඩිහිටියෝ එක්ක කතා කරනකොට. ඉතින් වැඩි කාලයක් නෙමෙයි ඊයේ වෙච්ච සිද්ධි දෙකකින් මම අද මේ කියන දේ ආරම්භ කරන්නම්. ඊයේ එක දරුවෙක් ආවා, ඒ ළමයාට ඒ නමයක් තියෙනවා. මම අද උදේ ඔයගොල්ලෝ සමහර අය දකින්න ඇති FB එකෙත් දැම්මා. ඒ නමයක් තියෙන දරුවෙක්, පිරිමි ළමෙක්, මේ එකම පුතා. ඉතින් නමුත් මේ දරුවා කියාගෙන යනකොට එයාට ලොකු මානසික අපහසුතාවයකට දැන් වෙනකොට ඇවිත් තියෙනවා. මානසිකව බෙහෙත් බොනවා. නමුත් එයාම කියලා තියෙනවා මාව උපදේශණයට එක්කන් යන්න, මට ආයෙත් හරි කතා කරන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි අම්මා එක්කරගෙන ආවේ. ඉතින් ඒ දරුවා කියාගෙන යනකොට කියවිච්ච දේ තමයි මට ඒ නමයක් තිබුණා. මම දැන් මැත්ස් අංශයෙන් කරගෙන යනවා, වැඩ කරගෙන යනවා. හැබැයි මගේ කිසිම අවශ්‍යතාවයක් නෑ මට ඉංජිනේරුවෙක් වෙන්න. මගේ එකම අවශ්‍යතාවය හොඳ ව්‍යාපාරිකයෙක් වෙන එක කිව්වා. ඉතින් මං ඇහුවා, ඇයි එහෙනම් පුතා මැත්ස් තෝරගෙන ඒ විෂයන් ඉගෙනගෙන මෙච්චර මහන්සි වෙන්නේ? ඒක මගේ අම්මගේ තාත්තගේ සිහිනය ඉෂ්ට කරන්න මට යුතුකමක් තියෙනවා කියලා මං හිතනවා. ඒ නිසයි මම මේ තරම් වෙහෙසෙන්නේ. නමුත් ඒ ළමයා සමහර විට දන්නේ නැතුව ඇති, එයා දැන් අද මානසික රෝගියෙක් වෙලා ඉන්නේ මේ 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 දෙපැත්ත බැලන්ස් කරගන්න බැරි නිසා. මොකද එයා ඉගෙන ගන්න එයාගේ අවශ්‍යතාවයට එයාගේ ඉලක්කය කරා යන්න නෙමෙයි, හොඳ දක්ෂ දරුවෙක්. එයා කිව්වා මට හොඳ ගෝල් එකක් තියෙනවා, මගේ එකම අරමුණ හොඳ ව්‍යාපාරිකයෙක් වීම. ඉතින් නමුත් අම්මලාගේ සිහිනයත් ඉතින් ඉෂ්ට කරන්න එපැයි. ඒ නිසා මං ඉංජිනේරුවෙක් වෙලා මම මේ ව්‍යාපාරික අංශයටත් යන්න තමයි හිතන් ඉන්නේ කිව්වා. ඉතින් ඒ එතන එයාට ගලප ගන්න හරි අමාරුයි. මොකද මැත්ස් කියන්නේ ලේසි විෂයක් නෙමෙයි, එයා ඒක හරියටම කරන්න ඕනේ. නමුත් එයා දැන් වෙනකොට නම් බොහෝම දරුණු විදිහට මානසිකව ආබාධිත තත්ත්වයට පත් වෙලා. කොටින්ම කියනවා නම් අර ඔගොලු අහලා ඇති අත හෝදන පුරුද්ද, ඒ වගේ දේවල් ඔගොලු අහලා තියෙනවනේ. සැනිටයිසර් බෝතල් අර ලීටර් කීයද මන් දන්නේ ප්‍රමාණය, මට කිව්වා මට මතක නෑ දැන්, කොහරි විශාල ප්‍රමාණයේ බෝතල් දවස් දෙකෙන් ඉවරයි කිව්වා. දැන් මං ගත්ත පොඩි මෙච්චර විතර සැනිටයිසර් එක මං මුළු කොරෝනා කාලයේම තාම දෙවෙනි එක වගේ තමයි දැන් යන්නේ. ඉතින් අපි ඕක අතේ චුට්ටක් ගාගන්න එකන කරන්නේ. නමුත් එයා නානවා ඒක. ඒක මුළු ශරීරයේම ගාගෙන අම්මවත් නාවලා. දැන් අම්මට බෑ, එයා අල්ලපු රෙද්දක්වත් අම්මා අල්ලනවාට එයා කැමති නෑ. එයාට එකම බය තියෙන්නේ අම්මගේ තාත්තගේ ජීවිතයට හානියක් වෙයි මම නිසා. මගේම විස බීජයක් යයි. ළමයා ගෙදරින් එළියටවත් බහින්නේ නැහැ. අනිත් එක තමයි අපි දකින දේ, මේ ළමයි එලිමහනත් එක්ක ඇසුරු කිරීම අඩුයි. ස්වභාවික පරිසරයත් එක්ක, සබාදහම එක්ක ඇසුරු කිරීම හරිම අඩුයි. ඒ වගේම ඒගොල්ලන් නෑදෑයෝ එක්ක, යාළුවෝ එක්ක තියෙන ඇසුරත් හරි අඩුයි. ඉතින් මේගොල්ලන් යොමු වෙලා ඉන්නේ ගොඩක්ම මේ මොනවාද තාක්ෂණික දේවල් භාවිතා කරන්න සහ අධ්‍යාපනයටම විතරයි. ඉතින් මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ එක දරුවෙක්. දැන් ඊයේ ආපු තව දරුවෙක්, ඒ ළමයා මෙඩිකල් කොලෙජ් එකේ සෙකන්ඩ් ඉයර් ඉන්නේ කිව්වා. ඉතින් මේ ළමයාගේ යාළු වෙලා ඉන්න පිරිමි ළමයා එක්කමයි ආවේ. නමුත් එතනදී කියවිච්ච දේ තමයි ඒ පිරිමි ළමයා කියනවා, මට මෙයාව ඔරොත්තු දෙන්නේ නැහැ දැන්. ඒ කියන්නේ මෙයාගේ තියෙන ප්‍රශ්න, පීඩනය. එතකොට මොකක්ද කියලා ඇහුවාම, සාමාන්‍ය මාසෙකට ලක්ෂ 4ක් විතර මට මෙයා වෙනුවෙන් වියදම් කරන්න, يعني දෙන්නම එකතු වෙලා දෙන්නගෙම මුදල් වලින් ලක්ෂ 4ක් විතර වියදම් වෙනවා කියලා. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් දැන් මේ ඉගෙන ගන්න ළමයෙකුට ලක්ෂ 4ක් මොකටද මාසෙකට මං ඇහුව මොනවටද වියදම් වෙන්නේ? ඇඳුම් ගන්න බ්‍රෑන්ඩඩ් ඒවා විතරයි පාවිච්චි කරන්නේ. ඇඳුම් ගන්න, සෙන්ට් වර්ග ගන්න, ක්‍රීම් වර්ග ගන්න, සපත්තු ගන්න, බෑග් ගන්න, මේ වගේ අර අපිව ලස්සන කරන දේවල් වෙනුවෙන් ලක්ෂ 4ක් විතර වියදම් වෙනවා. මට දැන් මේක කරගෙන යන්න බැරි මට්ටමට ඇවිත් තියෙන්නේ කියලා පිරිමි ළමයා කියනවා. ඉතින් ගෑනු ළමයාත් ඒක පිළිගන්නවා. වෙනත් වෙනත් ප්‍රශ්න නිසා තමයි කතා කරේ. නමුත් කියාගෙන යන අතරතුරේදී ගෑනු ළමයාට කතා කරනකොට කියවිච්ච දෙයක් තමයි, මට කොහෙත්ම උවමනාවක් නැතුව වෛද්‍යවරියක් වෙන්න.
මම හැමදාම ගෙදර ලොකු අරගලයක් කරලා ගෙදර ආයට බැනලා කෑ ගහලා බඩු පොළවේ ගහලා එහෙම තමයි කිව්වා මෙඩිකල් කොලෙජ් එකට යන්නේ. හැමදාම ගෙදර ඉඳන් යන්නේ හැමදාම එකම යුද්ධයක් කිව්වා. ඉතින් ඇත්තටම මේ හිතලා බැලුවා මට කතා කරගෙන යන ලස්සන ගර්ල් කෙනෙක් මට කතා කරගෙන යනකොට තේරිච්ච දේ තමයි සමහර විට ළමාවියේ ඉෂ්ට නොවුණු අවශ්‍යතා තියෙනවා. ඒව තමයි මේ ගොඩක් මුදල් වියදම් කරලා තමන්ව ලස්සන කරගෙන ඉෂ්ට කරගන්න උත්සාහ කරන්නේ එහෙමද කියලා හිතුණා. ඒ වගේම අකමැත්තෙන් තමයි මෙඩිකල් කොලෙජ් එකට යන්නේ. හැබැයි කවුරුත් දන්නේ නැහැ කිව්වා ඒ බව. ඒ කියන්නේ ගෙදර අය දන්නවා. නමුත් ගුරුවරු විශ්වවිද්‍යාලවල ඉන්න අය හැමෝම හිතන් ඉන්නේ මං හරි සතුටින් ඉන්න කෙනෙක් කියලා. නමුත් දැන් වෙනකොට තුන් පාරක් මං ජීවිතේ නැති කරගන්න හදලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මේ අපේ දරුවෝ හරිම ලස්සන හරිම උගත් යන්න තියෙන ඉහළම තැනට ගියාය. දැන් මට ඒ ලැබුණු අත්දැකීමෙන් ඒ ඉංජිනේරුවෙක් වෙන්නවත් වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් වෙන්නවත් කැමති නැති අය තමයි නමුත් ඒ ශේෂ්ඨවල දැන් ඉන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. අපි මේ ඉෂ්ට කරගන්න හදන්නේ දරුවගේ අවශ්‍යතාවයද දෙමව්පියන්ගේ අවශ්‍යතාවයද ගුරුවරුන්ගේ අවශ්‍යතාවයද මොකද්ද මේ? අන්තිමට බිහි වෙන්නේ තමන්ට තමන්ව අහිමි වෙච්ච කෙනෙක්. අන්න එතන තමයි භයානක ප්‍රශ්නය තියෙන්නේ. මම දැක්ක අද උදේ මම එකක් ෂෙයා කරා FB එකේ බලන්න පබාසිරි ගිනිගේ කියන්නේ හොඳ ඉන්න දක්ෂතම මනෝවෛද්‍යවරියක් නුවර. ඉතින් මගේ හොඳම අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා අපි පුංචි කාලේකට සෙල්ලම් කරපු අක්කා කෙනෙක්. ඒ අක්කත් දාලා තිබ්බා මොකද්ද මේ ඛේදවාචකය අම්මලා තාත්තලාට අවශ්‍ය නම් දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න ඔයාලා ඒලෙවල් කරන්න. ඕගොල්ලන් ඒලෙවල් කරලා එන්න අපි උගන්නන්නම් කියලා. කියන්නේ මේක බලන් ඉන්න බෑ මේ දරුවෝ විඳින වදේ කියන එක. ඉතින් ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ ඇයි මේ දරුවෝ බැලන්ස් නැත්තේ. දැන් අර වෛද්‍යවරිය හිටපු ගමන් ත්‍රිවිල් එකක් අරගෙන ස්ටේෂන් එකට යනවලු කෝච්චියට පනින්න. ඉතින් අර පිරිමි ළමයා ආයේ තව ආයේ එකතු කරගෙන හොයාගෙන එන්නේ. ඔක්කො අම්මලා යන්න ඕනේ හොයන්න. එහෙම නැත්තම් තවත් දවසක එල්ලෙන්න හදනවා. මොකක් හරි දෙයක් කරගන්න උත්සාහ කරනකොට එයාට එපා වෙලා යාවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? අපි මේ හොඳට උගන්නපු ළමයි. සමහර විට ඒ ළමයාගේ ඉස්කෝලේ ගුරුවරු ඉන්නවා නම් ඒ කියන්නේ ගුරුවරු දකින්නකොට හිතන්නේ හරිම දක්ෂයි, හරිම ලස්සනයි, හරිම හොඳට මේ ඔක්කොම කරගෙන යනවා කියලා. නමුත් ඕගොල්ලෝ දන්නේ අපි ගාවට කොච්චර වෛද්‍යවරු එච්ච අය එනවද? ඉංජිනේරුවෝ එච්ච අය එනවද? ඒගොල්ලෝ ඉන්නේ සතුටින් නෙමෙයි, කැමැත්තෙන් නෙමෙයි. ඉතින් මෙතන මේ හේතුව තමයි අපි හැම කෙනාටම තියෙනවා වම් මොළය සහ දකුණු මොළය කියලා දෙපැත්තක්. අපේ මොළය මන්දනේ මොළය තියෙනවද කියන එක ඉස්සෙල්ලා බලන්න ඕනේ. මොළය තියෙනවා නම් මොළේ තියෙනවා වම් මොළය සහ දකුණු මොළය කියලා දෙපැත්ත. එතකොට අපි මේ ඉස්කෝල වලින් දෙන හැම දෙයක්ම යන්නේ අපේ වම් මොළයට. ඉතින් අපි ඇත්තටම පුළුවන් තරම් මේ වම් මොළය පෝෂණය කරනවා. දෙමව්පියෝ ගුරුවරු කවුරුද කතා කරාද? දෙමව්පියෝ ගුරුවරු එතකොට අමතර පන්තිවල අපේ ගුරුවරු මේ හැම දෙනෙක්ම අපේ වම්මොලය පෝෂණය කරන්න ඕන කරන හැමදේම දෙනවා. එතකොට ළමයා වම්මොලේ හොඳට දියුණු කරගන්න කෙනෙක්. සාමාන්‍යයෙන් අපි ඕගොල්ලෝ සර්ච් කරලා බැලුවොත් ලෙෆ්ට් බ්‍රේන් රයිට් බ්‍රේන් කියන වචනේ නිකන් ගැහුවත් එනවා පින්තූර මේ සර්ච් කරද්දී Google එකේ. ඒ වගේ ඕගොල්ලෝ දකින්න පුළුවන් දකුණු මොලේ හරි වර්ණවත්. ඒ පින්තූරයක පවා දකුණු මොලේ දාන්නේ ගොඩාක් වර්ණ එක්ක. වම් මොලේ දාන්නේ කළු සුදු අලු කියන පාටවලින්. ඒ කියන්නේ ඒක එච්චර ඉන්ට්‍රස්ට් එකක් නෙමෙයි. ඒක ළමයි ගොඩක් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් ඒ වම් මොලේම තමයි අපි පුරවන්නේ. ඒකට ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ගේ ළමයි පාඩම් කරවන්න තියෙන අපහසුතාවය කොච්චර අමාරුයිද? එකම දේ ආය ආය පාඩම් කරන්න කියද්දී සමහරට අම්මලයි දරුවෝයි අතර යුද්ධ පටන් ගන්නවා මේ පාඩම නිසා, හෝම්වර්ක් ටිකක් නිසා. ඒ මොකද ඒගොල්ලෝ එච්චර කැමැත්තෙන් යෙදෙන දෙයක් නෙමෙයි. නමුත් සමහර අයගේ වම් මොළයට ඒගොල්ලෝ ඒ පැත්තට කැමති. ඒගොල්ලන්ගේ වම් මොළය ටිකක් දියුණු වැඩි. උපතින්ම. ඒගොල්ලෝ ගේන හැටි. නමුත් දකුණු මොළය කියන එකේ තමයි අපේ సౌందර්යය, අපේ රිද්මය, අපේ කලාව, ඒ වගේම ක්‍රියේටිවිටි කියන එක, නිර්මාණාත්මක බව. එතකොට අපේ කරුණාව, මෛත්‍රිය, අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන හැටි, අපේ ඉවසීම, අපි කොහොමද ප්‍රශ්නයක් විසඳන්නේ, මේ හැමදේම තියෙන දකුණු මොලේ. ඉතින් ඔයාලට පේනවද මේ දරුවන්ගේ දැන් අර කියපු ඉංජිනේරු පැත්තට යන්න හදන පුතාගේ සහ වෛද්‍ය අංශයට ගියපු දුවගේ අපි උදාහරණයක් විදිහට ගත්තොත්
ඒ දරුවන්ගේ වම් මොලේ හොඳට දියුණුයි. නමුත් දකුණු මොලේට ඕන කරන දේවල් ලැබිලා නැති නිසා ප්‍රශ්නයක් විසඳ ගන්න දන්නේ නැහැ. ඒ නිසා එක්කෙනෙක් මානසික රෝගියෙක් වෙලා අනිත් එක්කෙනා ජීවිතය නැති කරගන්න තීරණ තමයි ගන්න යන්නේ. ප්‍රශ්නේ විසඳ ගන්න දන්නේ නැහැ. මෙන්න මේක තමයි ලොකුම ඛේදවාචකය. ඒ නිසා දෙමව්පියෝ පුළුවන් තරම් විදුහල්පතිවරුන් මෙතන ඉන්නවා නම් ඒ වගේම අම්මලා තාත්තලා ගුරුවරු ඉන්නවා නම් පුළුවන් තරම් එයාලගේ දකුණු මොළය පෝෂණය වෙන දේවලුත් එයාලට ලබා දෙන්න. ඒක තමයි අපි මේ අපේ වැඩසටහන් සමහර විට ඔයගොල්ලෝ බහුතරයක් දෙනා දැකලා ඇති ස්ටෙප් ෆෝවර්ඩ් ලංකා කියන්නේ මම කරගෙන යන වැඩසටහන. අපේ ගුරුවරු 25ක් 30ක් ඉන්නවා. අපි විශාල වශයෙන් දැන් මේක ප්‍රචාරය කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. මොකද මෙතන කරන්නේ තනිකර දකුණු මොළය දියුණු කරන වැඩසටහනක්. ඉතින් ඒක ඇත්තටම පාසල් වැඩත් එක්ක සමගාමීව කරනවා නම් තමයි හොඳ. ඒ වගේ වැඩසටහන් ඒකට හේතුව ළමයින්ව බැලන්ස් කරන එක තමයි අපි කරන්නේ. අනිත් එක තමයි දකුණු මොළයේ දේවල් දරුවෝ කරනකොට ඒගොල්ලෝ ඉන්නේ සතුටින්. ඒ ළමයි හරි සතුටින් ඉන්නේ. ඒ සතුටින් ඉන්න දරුවා ඉගෙන ගන්න එක ගැන ඊට වඩා මොකද අපි මෙඩිටේෂන් ගොඩක් වෙලාවට කරනවා භාවනා කරන්න දරුවන්ට පුරුදු කරනවා. එතකොට හිත එකඟ වෙන එක වැඩි වෙනකොට ඒ දරුවගේ වම් මොළයේ ක්‍රියාකාරීත්වය ඉබේම වැඩි වෙනවා. ඒ වගේම එයාලා සතුටින් ඉන්නකොට ඒගොල්ලන්ගේ අරමුණු ඉලක්ක ඒගොල්ලෝ ඇති කරගන්නවා. ඉතින් ඒ අරමුණු ඉලක්ක කරා යන දරුවා සතුටින් ඉගෙන ගන්නවා. මොකද එයාලා කවුරුත් කියන නිසා බලෙන් යමක් කරන්න හදන අය නෙමෙයි. නමුත් හරිම ඛේදවාචකයක් මේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ. මොකද ගුරුවරයෙක් වුණත් සමහරට අපි කියමුකෝ ළමේ කලා විෂයන් තෝරගන්න යනවා කියලා. ඒ ළමයක් අරගෙන ඒ ළමයා කලා විෂයන් තෝරගන්න හදනවා නම් එයා එක්ක ලෝ කරන්න එහෙම නැත්නම් වෙන සයිඩ් එකකින් ආර්ට් පැත්තෙන් යන්න උත්සාහ කරන කෙනෙක් වුණත් ඉක්මනට කියනවා ඇයි පුතේ වාට පුළුවන් නේ සයන්ස් කරන්න. ඇයි ඔයා මැත්ස් කරන්නේ නැත්තේ? ඔයා දක්ෂයිනේ වාට දෙකටම ඒස් තියෙනවනේ. ඉතින් එතකොට අන්න ඒ ළමයා ඉබේටම අනිත් පැත්තට හැරෙන්න පුළුවන් ටීචර් කියන නිසා, අම්මලා කියන නිසා, නෑදෑයෝ කියන නිසා. නමුත් අර දරුවගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. මම දන්න ලෝයර්ස්ලා ඉන්නවා උදුම දුකක් ඒ දරුවෝ දරුවෝ නෙමෙයි ඒගොල්ලෝ ලෝයර්ස්ලා වෙලා ඒගොල්ලෝ කොහෙත්ම කැමති නැහැ මේ විෂයන් කරන්න. මට ඕන කරලා තිබ්බේ වෙන අංශයකින් යන්න කියන එක තමයි යාලා කියන්නේ. යාලගේ අරමුණට නෙමෙයි මේ ආවේ. සමහරු ඒ වගේ අයින් වෙනවා. අයින් වෙලා වෙන ව්‍යාපාර පටන් ගන්නවා, සයිකොලොජි ඉගෙන ගන්නවා, වෙන වෙන විෂයන් කරන්න හදනවා අර කරන දෙයට කැමති නැහැ කියලා. එක ළමෙක් ආවා. එයා ආස ඇනිමේෂන් ඔය කාටුන් හදන්න, ෆිල්ම්ස් හදන්න ඒ දේවල් කරන්න තමයි කැමති. ඉතින් එහෙම දරුවා දැන් කරන්නේ නීති විද්‍යාලයේ ඉගෙන ගන්න. දැන් නම් අවුට් වෙලා පුදුමාකාර විදිහට ළමයා විඳ වෙව්වා. එයාට ආස නැහැ කියලා. මට ආස නැහැ මේ ලෝයර්ස්ලා කියන දේවල්, මේගොල්ලෝ උගන්නන දේවල්. මේක මගේ ඇඟේ තියෙන දේ නෙමෙයි. එයා හරිම කලාත්මක ළමයි. හැබැයි අයිලන්ඩ් රෑන්ක් ගත්ත ළමයි. ඉතින් දක්ෂයි, ඉගෙන ගන්න දක්ෂයි. අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්තත් ඒ ළමයා ආස දේ නිසාක් ඒ ළමයාගේ ඇඟේ තියෙන දේ හොයාගන්න. ඒ ඇඟේ තියෙන දේ තමයි අපි කරන්න දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මං මගේ දුව ගැන කියන්නම්. මම මේ අර මොකද අපි කියන්නේ අර මේ මගේ පම්පෝරිය කියනව නෙවෙයි. කියන්නේ මගේ දෙමව්පියෝ වෛද්‍යවරු. එතකොට අපච්චි ස්පෙෂලිස්ට් කෙනෙක්, කුරුණෑගල පැත්තේ නම් ඕන කෙනෙක් දන්නවා. ડોક્ટર මූණමලේ කිව්වහම අම්මත් ડોક્ટર කෙනෙක්, අපච්චි ස්පෙෂලිස්ට් කෙනෙක්. එතකොට මගේ හස්බන්ඩ් විද්‍යාංශයේ මහාචාර්යවරේ, කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ. මමත් බයෝ කරේ, අපි ඔක්කොම බයෝ කරපු අය. නමුත් මගේ දුව ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්ත 3 දෙනා අතර හිටියා. ඒ ළඟට ඕ ලෙවල් ඔක්කොම ඒ අවශ්‍ය දේවල් සේරම කරගත්තා. ඒ ලෙවල්ස් උත් හොඳට පාස් වුණා. නමුත් එයා කියපු දේ තමයි මට බයෝ කරන්න බෑ. මම බයෝ කරන්න ආස නැහැ. මගේ ඇඟේ ඒක නැහැ. මොකද එයා නිරන්තරයෙන් චිත්‍ර ඇඳපු කෙනෙක්. එයා ලස්සනට චිත්‍ර අඳිනවා. මගේ Facebook මේවවල සමහර අය දැකලා ඇති. ඉතින් එයා කිව්වේ මට ඩිසයිනින් සයිඩ් එකෙන් ආර්ට් සයිඩ් එකෙන් යන්න ඕනේ කියලා. ඉතින් අපි වහාම ඒකට කැමති වුණා. අපි කිව්වා ඔයා ආස දේ කරන්න. ඉතින් දැන් එයා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා ඩිසයිනින් සයිඩ් එක. ඉතින් ඒක එයා ආස දේ නිසා. ඉතින් එයා දැන් කියනවා මං හරි අමාරුවෙන් බයෝ කරලා ඒ ලෙවල් කොහොම හරි මං රිසල්ට්ස් ගත්තේ. හැබැයි මං හරි අකමැත්තෙන් ඉගෙන ගත්තේ. අපි දැක්ක හස්බන්ඩ් විමයි දැක්ක එයා කොච්චර අකමැත්තෙන්ද මේක කරන්න කියලා. එයාමයි තෝරගත්තේ. නමුත් එයාට තේරුණා මේක යාගේ ඇඟේ තියෙන දේ නෙමෙයි කියන එක. ඒ ලෙවල් කරගෙන යද්දි ඉතින් එයා වහාම එයාගේ ස්ට්‍රීම් එක මාරු කරා. ඉතින් දැන් ළඟදී ඇවිත් කිව්වා අම්මේ මං දැන් හරි සතුටින් ඉන්නේ කියලා. මොකද ඒ උගන්නන දේවල් එයාගේ ආසම දේවල්. අන්න ඒකයි
ඉතින් ඒ දකුණු මොලේ වැඩියෙන් වැඩ කරපු අයට දකුණු මොලේ පැත්තෙන් යම් කිසි වැඩසටහන් වලට ඉදිරියට අනාගතයට යන එක තමයි හොඳ. ඉතින් දෙමව්පියෝ ගුරුවරු දැනගන්න ඕනේ මන් දන්නේ දැන් තියෙන මේ තියෙන වාතාවරණය එක අපේ තියෙන අධ්‍යාපන රටාව තුළ අති විශාල සිලබස් එකක් උගන්වන්න තියෙනවා. විෂය නිර්දේශය හරිම වැඩි. ඉතින් මේ විෂය නිර්දේශය නිසාත් ළමයි ගොඩාක් පීඩාවට පත් වෙනවා. හෝම්වර්ක් කියන එක වැඩි, පාඩම් කරන්න තියෙන කරුණු වැඩි. මේවා නිසා ගොඩක් පීඩණයට පත් වෙනවා. ඉතින් දෙමව්පියෝ ගුරුවරු විදුහල්පතිවරු පුළුවන් තරම් මේ දරුවන්ට දකුණු මොලේ දේවලුත් ලබා දෙන්න ඉස්කෝලෙන්ම. ඒ වගේම යම් කිසි උපදෙස් දෙන්න. එයාලගේ ජීවිතය එයාලගෙම කරගන්න දේවල් කියලා දෙන්න. ඒ වගේම අපේ වැඩසටහන් අපි කරා යන්නේ මේ පාසල් විෂයන්ට සමගාමීව අපි ඇත්තරම දැන් එලිමහන් වැඩසටහන් ආපහු පටන් අරගනිමින් තියෙනවා. කලින් අපි කරා අවුරුදු දැන් 7ක් තිස්සේ අපි 7 වෙනි වසර දැන් අපි කලින් එලිමහන් වැඩසටහන් කරද්දී දරුවෝ මාසෙකට දවසයි ආවේ. දැන් අපි මාසෙකට දවස් දෙකක් දරුවන්ට මේ වැඩසටහන් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ වගේදී ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දෙනවා, ක්‍රීඩා එක එක ගේම්ස් කරන්න, නිර්මාණ කරන්න, ගොඩක් කෑම හදන වැඩ අපි ඔන්ලයින් වැඩසටහනකුත් තියෙනවා. දැනට ඒක යනවා කොරෝනා ආවට පස්සේ අපි ඔන්ලයින් කරන්න ගත්තා. ඒ වගේ කෑම හදන එක එහෙම හරිම ආසාවෙන් දරුවෝ කරනවා. ඒ වගේම මෙඩිටේෂන්, යෝග මේ දේවල් කරද්දී පරිසර ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා. අපි දැනුම, සාමාන්‍ය දැනුම මේ හැම දෙයක්ම දෙනවා. ඉතින් ඒව හරහා දියුණු වෙන දරුවන් පාසලේ වැඩත් ඉතා හොඳින් කරනවා. ඉතින් මේ වෙනස දරුවන්ට මේ දෙපැත්තම සමබර වෙන විදිහට ඔයාලා දරුවන්ට උගන්වන්න ගෙදරින් හරි ඒ දේවල් ලබා දෙන්න පාසලේ වෙලාවක් නැත්තා. හැබැයි පාසලෙත් සෞන්දර්ය විෂයන් කියන දේ තියෙනවා. නමුත් ඒකත් ගොඩක් අය කරන්නේ සහතිකය ගන්න විතරයි. ඉතින් එතන තමයි වැරද්ද තියෙන්නේ. සහතිකයකට නෙමෙයි, අපි රසවින්දනය වෙනුවෙන් මේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම අපි මොකද්ද මේ එඩියුකේෂන් කියන එකේ තේරුම? සමහර අය දන්නවා ඇති, සමහර අය දන්නේ නැතුව ඇති. එඩියුකේෂන් කියන වචනේම තේරුම තමයි අපි ඇතුළාන්තයෙන් වර්ධනය වෙන්න ඕනේ කියන එක. ඇතුළාන්තයෙන් අපේ කුසලතා, අපේ හැකියා, අපේ දක්ෂතා දියුණු වෙමින් අපි අධ්‍යාපනය කියන එකෙන් උඩට එන්න ඕනේ කියන එක. නමුත් ඒකද වෙන්නේ? අපේ කුසලතා පැත්තක අපි විෂය නිර්දේශය ඉගෙන ගන්නවා, කටපාඩම් කරනවා, විභාගෙට ලියනවා. ඉතින් මෙන්න මේ දෙපැත්ත බැලන්ස් වෙන්නේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඇතුළාන්තයෙන් වෙනස් වෙනවා කියන්නේ මොකක්ද? දැන් අපි වම් මොලයට කරුණු දෙනකොට වම් මොලය ගන්න කරුණු බොහෝ විට, ඒ කියන්නේ අර මේ කරුණු විදිහට ගන්න. ඒ කියන්නේ විභාගෙට ඕන කරන ටික, අපි පාඩම් කරන්න ඕන කරන, එක්කෝ සමීකරණ, එහෙම නැත්නම් විවිධ ගණන් හදන ඒ දේවල්, එහෙම නැත්නම් වෙනත් තොරතුරු, මේ දේවල් අපි කටපාඩම් කරනවා. කරලා අපි විභාගෙට ලියන්න පොයින්ට් ෆෝම් එකෙන් හරි ඒ විදිහට සූදානම් වෙනවා. ඔය දේවල් දැන් ඔයාලට මතකයිද? ඔයගොල්ලෝ ඔක්කොම ඕ ලෙවල් වලට ලියපු ඔය කරුණු, ඒවා අපි తాවකාලිකව විතරයි මතක තියාගන්නේ. ඊට පස්සේ අපි ඒ ටික අමතක කරනවා. ඔයාලට ඒ ලෙවල් වලට කරපු ආවත් ඇත්තට මගෙන් එහෙවොත් මම බයෝ කරාට සමහරදී කිසිම දෙයක් මතක නැහැ. ෆිසික්ස් වල ගාණක් හදන්න කිව්වොත් දැන් මතක නැහැ. නමුත් දකුණු මොලේ පැත්තෙන් වෙද්දී අපේ සැබෑ පරිවර්තනය කියන එක අර ඇතුළාන්තයෙන් එන දේ සිද්ධ වෙනවා. එතකොට අපේ පරිවර්තනය කියන එක වෙද්දී අපේ ඇතුළාන්තයෙන් අපි ඉගෙන ගන්නකොට අපේ මොළය, ඒ කියන්නේ අපේ ධාරිතාවය වැඩි වෙනවා. අපි ගන්න අපේ කැපැසිටි එක වැඩි වෙනවා. එහෙම වෙනකොට ඒක අපේම දෙයක් වෙනවා. ඒ කියන්නේ ඒ දේ අපේ අපි තුලම පවතින, අපිට අමතක නොවන අපේම දෙයක් බවට පත් වෙනවා. අපි අන්න ඒ විදිහට ඉගෙන ගන්නවා නම් ඉතින් අපි ඉස්කෝලෙන් උගන්වන දේ ඉගෙන ගන්න ඕනේ. මං කියන්නේ ඉස්කෝලේ කිසි වැරද්දක් නෙමෙයි. ඉස්කෝලෙන් දෙන දේ අපි විභාග ලියන්න ඕනේ. ඒ දේවල් කරන ගමන් ඒට අමතරව අපේ දරුවන්ගේ අභ්‍යන්තරයෙන්ම යාලව වෙනස් වෙන, එයාලගේ හොඳ ගතිගුණ, ඒගොල්ලන්ගේ මනුෂ්‍යත්වය, මේ දේවල් අභ්‍යන්තරයෙන් වෙනස් වෙන්න විදිහටත් අපි දේවල් කියලා දෙන්න ඕනේ. ඒක තමයි අපි ස්ටෙප් ෆෝවර්ඩ් කියන වැඩසටහන හරහා කරන්නේ. දැන් ඔයාලගෙන් මම ඇහුවොත් මෙන්න මේ වගේ දෙයක් කතා කරන්න පුළුවන්, අපිත් එක්ක කතා කරන්න. අපි එහෙම නැත්තම් උගලංගාව කොලයක් පෑනක් තියෙනවා නම් මේක පොඩ්ඩක් ලියලා කරන්න පුළුවන්. ඔයාලට ජීවිතේ ගත්තහම අපිට අවශ්‍යම, අපේ ජීවිතේ අපිට අවශ්‍යම දේවල් කීපයක් කරුණු හයක් ලියන්න කිව්වොත් මොනවද අපි ලියන්නේ? මොනවද අපිට
මගේ තුළින් හරි දරුවගෙන් හරි වෙනත් කෙනෙක්ගෙන් හරි මනුෂ්‍යත්වය වෙනුවෙන් අපේ හිවමන් නීඩ්ස් කියන ඒවා මොනවද අපිට ඕනේ එකක් කියන්න කවුරු හරි කියන්න අපි කරුණු හයක් අපි හොයාගන්න ඕනේ මොනවද අපිට ඕනේ good morning ආදරය කරුණාව අංක 1 අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි ආදරය කරුණාව මෛත්‍රිය හරි තව එකක් අධ්‍යාපනය අධ්‍යාපනය කිව්වහම අපි අධ්‍යාපනයේ මොකක්ද අපි ඊට වඩා එහා ගියාම ලබන්න හදන්නේ මානසික සුවය විවේකය කියලා කෙනෙක් කියනවා සතුට සතුට ඔව් ඒ හැම දෙයක්ම අපි අර පළවෙනි කැටගරි එකට අයිති ආදරය කරුණාව සතුට තව අපේ තියෙන දේවල් අපේ ජීවිතවලට අධ්‍යාපනය ගත්තහම ආරක්ෂාව හරි තව ඉලක්ක කියන ඒවා අපිට ඕනේ නේද මොකද්ද රසවින්දනය රසවින්දනය අපේ ඉලක්ක ආරක්ෂාව එයා කියන දේ නම් ඇහෙන්නේ නැහැ ඇදෙනවා මේ ජීවිතේට ඒ වගේම අපේ අපිට ස්වයං පාලනයක් අවශ්‍ය නැද්ද අපේ විනය අපි අපිව කන්ට්‍රෝල් කරගන්න එක අවශ්‍ය නැද්ද අපිට අවශ්‍යම දෙයක් මේ විදිහට අපි ගත්තොත් ඔය කරුණු ගොඩාක් ඇහෙන්නේ නැහැ මිස් ඔයාව හරියට ඇහෙන්නේ නැහැ අපිට අපි ගත්තොත් ඒ වගේ ප්‍රධාන කරුණු හයක් අපිට අවශ්‍යයි නමුත් අපි ඇත්තටම හිතලා බැලුවොත් දැන් අපිට ජීවිතේ තියෙන දේවල් අපි ගාව දැන් අම්මලාගෙන් ඇහුවොත් ගොඩක්ම තියෙන්නේ මොනවාද මොනවාද තියෙන්නේ කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් කියන්නේ කෝපය හරියට තරහ යන්නේ නැද්ද ගොඩාක් අයට තරහ යනවා විශේෂයෙන් මේ ළමයන්ගේ අධ්‍යාපනයත් එක්ක ගැටෙනවා ඉතින් ඒ වගේ අපිට ඕන දේ නෙමෙයි තියෙන්නේ අපිට ඕනේ සාමාන්‍යයෙන් අපි හැමෝටම හරිම සාමය කියන එක ඕනේ නැද්ද අපේ දැන් සතුට කියන එක කිව්ව සතුටත් එක්ක සතුටටත් වැඩිය හිතේ සාමය ඒ කියන්නේ කායකවත් තරහක් නැහැ කවුරුත් මට ප්‍රශ්න දාන්නේ නැහැ අන්න ඒ වගේ සාමයෙන් ඉඳ අපි කවුරුත් කැමති නමුත් සාමය තියනවද හිතේ ඒ අල්ලපු ගෙදර එක්කෙනා එක්කත් තරහයි එක්ක ගෙදර ඉන්න නැන්දම්මා කියන ඒවා එක්ක රුස්සන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න අපිට තියෙනවා සාමය නැහැ හිතේ ආදරය කරුණාව තියෙන්න ඕනේ ඊළඟට අපි ගත්තොත් අපි ගාව ඒ සාමය කියන එක තියෙන්න ඕනේ හිතේ සැනසීම හැමෝටම සමාව දෙන්න අපි පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ අපි ගාව දැක්මක් තියෙන්න ඕනේ හොඳ දැක්මක් අපි ගාව තියෙන්න ඕනේ කොහෙද යන්නේ කියන එක ගැන අපේ දෙමව්පියන්ට දරුවන්ට ඉගෙන ගන්නවා මොකක්ද පුතාගේ ගෝල් එක කියලා ඇහුවොත් අරමුණ මොකක්ද ඇහුවොත් දන්නේ නැහැ විභාගේ පාස් වීම විතරයි. ඒ විභාගයට එහා ගිය අරමුණක් එයා තුල තියෙන්න ඕනේ. අනිත් එක තමයි අපි කියමුකෝ වෛද්‍යවරයෙක් වෙන එකමයි කියලා අරමුණ. ඒ වෛද්‍යවරයෙක් වෙන්නේ මොකටද කියන එක එයා දැනගෙන ඉන්න ඕනේ. වෛද්‍යවරයෙක් වෙන්නේ සල්ලි හම්බ කරන්න ලස්සන ලොකු කාර් එකක් යන්න එහෙම නෙමෙයි. මේ මිනිස්සුන්ට උදව් කරන්න, මිනිස්සුන්ගේ ලෙඩ සුවපත් කරන්න අන්න ඒ වගේ හැඟීමක් එයා තුල ඇති කරන්න. නිකම්ම ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙනවා කියන එක නෙමෙයි. ඉතින් ඒ වගේ අපිට ඕනේ කරුණු 6 අපි ගත්තොත් අංක 1 තමයි ආදරය කරුණාව මෛත්‍රිය කියන එක. අංක 2 තමයි අපි ස්තුතිවන්ත වීම කියන එක අපි තුල තියෙන්න ඕනේ. අපේ අයගාව නැති අපිට අනික එක්ක හොඳින් ගනුදෙනු කරන්න බැරි දෙයක් තමයි ස්තුතිවන්ත වීම කියන එක නැතිකම. දරුවෝ දන්නේ නැහැ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙන්න. දරුවෝ දන්නේ නැහැ පාසලට ආදරය කරන්න. දරුවෝ දන්නේ නැහැ යාළුවෝ එක්ක කොච්චර ආදරණීයව හොඳට යාළා යාළුවෝ ඉන්න නිසායි අපි සතුටින් ඉන්නේ. දැන් හැබැයි ඒ අත්දැකීම තියනවා යාළුවෝ නැතුව ගියා කොරෝනාත් එක්ක. අපි ගාවට එන සංඛ්‍යාව හරිම වැඩි ළමයි යාළුවෝ නැතිකම නිසා මානසික පීඩණයට පත් වෙලා. ඉතින් ඒ දරුවන්ට ඒ යාළුකම කියන එක ඒ වගේ ඒගොල්ලන් ස්තුතිවන්ත වෙන්න ඕනේ Tamanට හොඳ යාළුවෝ ඉන්න එක ගැන. ඔයගොල්ලොත් මේ කරුණු 6 හොඳට මතක තියාගන්න. අපේ ජීවිතේ හරියට කණු හයක් වගේ මේ කණු ටික ඔක්කොම තිබුණොත් තමයි අපි සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ අංක 1 ආදරය මෛත්‍රිය කරුණාව ඒ පැත්ත අංක 2 ස්තුතිවන්ත වීම අංක 3 සමාව දීම සැහැල්ලු මේ සාමය කියන එක අංක 4 තමයි අපි ගාව තියෙන්න ඕනේ අපේ අරමුණු අපිට හරි අරමුණක් තියෙන්න ඕනේ දරුවෝ තුල ප්‍රධාන වශයෙන් ඇති කරන්න හොඳ අරමුණ. අරමුණ කියන්නේ වෛද්‍යවරයෙක් වීම නෙමෙයි. මම රටට සේවය කරන කෙනෙක් වීම. මම හොඳ උගත් කෙනෙක් වෙලා ගොඩක් සේවයක් ලබා දෙන කෙනෙක් වීම තමයි අරමුණ වෙන්න ඕනේ. කොයි වෙලාවකවත්
මේ අහවල් දේ කියන ශේ කියන්නේ මේ වෛද්‍යවරයා ඉංජිනේරුවා කියන අරමුණ දෙන්න එපා. අර උගල අහලා තියෙනවද කතාවක් තියෙනවා. එක මිනිහෙක් ගඩොල් වලින් මේ හරි මේ ගඩොල් කපනවා සිමෙන්ති ඒ වගේ වැඩ කරනවා. මේසන් වැඩ කියමුකෝ අපි ඒ වගේ දෙයක් කරනකොට කෙනෙක් ගිහින් අහනවා මොකද්ද ඔයා මේ කරන්නේ? ඒතකොට එයා කියනවා මම මේ සිමෙන්ති ගල් මේ මේ සිමෙන්ති තාප්පය බඳිනවා මේ වගේ මේ වැඩ කරගෙන යනවා මට මේ කීයක් හරි හම් වෙනවා අවස වෙනකොට ඒක නිසා. ඊට පස්සේ තව කෙනෙක්ගෙන් අහනවා එයා ඇයි ඒ සිමෙන්ති වැඩ කරන්නේ කියලා. ඒතකොට එයා කියනවා මම මෙතන ලස්සන ගොඩනැගිල්ලක් හදනවා. ඒ ගොඩනැගිල්ල හරිම ලස්සනට තියෙයි. මම තමයි ඒක හදපු එක මේ බාසුන් නැහැ කෙනෙක් වෙන්නේ. ඉතින් මං හරි ආසයි ඒක දකින්න. මං අන්න ඒ අරමුණෙන් තමයි මේක හදන්නේ. ඊට පස්සේ තවත් කෙනෙක් ගිහින් අහනවා ඊළඟ කෙනාගෙන් ඇයි ඔයා මේක හදන්නේ කියලා. ඒ එතකොට එයා කියන දේ තමයි එයා කියන දේ තමයි මම මේක කරන්නේ මෙතන හදන්නේ විශ්වවිද්‍යාලයක්. මෙතනට අධ්‍යාපනය ලබන්න ගොඩාක් අය එනවා. ඉතින් මම මේ විශේෂයෙන් හොඳට ඉගෙනගත්ත සිසුවියන් විශාල පිරිසක් හදන්නයි මේ සිමෙන්ති අද අනන්නේ. එතකොට ඔයාලට පේනවද තුන් දෙනාගේ තිබ්බේ අරමුණු තුනක්. කෙනෙක් ඒ දේ කරන්නේ නිකම්ම යාට ගන්න උපයා ගන්න මුදල වෙනුවෙන්. තව කෙනෙක්ගේ අරමුණ ඊට වඩා ටිකක් හොඳයි. යා ලස්සන ගොඩනැගිල්ලක් හදනවා. නමුත් තව කෙනෙක් හදන්නේ මේ ගොඩනැගිල්ලෙන් සේවය ලබා දෙන අය ගැනත් හිතලා. අන්න ඒ වගේ අරමුණු අපේ දරුවන්ට දෙන්න. ඒ කියන්නේ දරුවෝ නිකම්ම වෛද්‍යවරයෙක් වෙනවා මම හොඳට හම්බ කරගන්නවා කියන එක නෙමෙයි. මම ඉංජිනේරුවෙක් වෙලා මම මොනවා හරි මම හොඳ ශාස්ත්‍රයක ඉන්නවා කියලා ලොකු කමක් ගන්න එක නෙමෙයි. අපි පාලං හදනවා රටේ ගොඩනැගිලි හදනවා මෙන්න මේ වගේ එයාගේ තියෙන්න ඕනේ ලස්සන අරමුණ. ඒ වගේම තමයි මම එක වෙලාවක ගියා මගේ දුව එක්ක ඒ වෙලාවේ ඒ ලෙවල් ක්ලාස් පටන් ගන්න වෙලාවේ ෆිසික්ස් ක්ලාස් එකට යව ඇරලවන්න. يعني පන්තිය පළවෙනි දවසේ ආගේ ගුරුවරයා කතා කරා දෙමව්පියෝ එක්ක. ඒ නිසා මම එතන දැන් අපිත් වාඩි වෙලා හිටියා. එතකොට ඒ ගුරුවරයා කියපු දේ තමයි ඉංජිනේරුවෝ කණ්ඩායමක් අරගෙන දුන් දැන් ඉංජිනේරුවෝ වෙච්ච අය ඉංජිනේරු සහතිකයේ උපාධිය ගත්ත දරුවෝ රස්සාවකට ඇවිල්ලා ඉන්ටර්විව් එකකට. එතකොට ඒ රස්සාවේදී එයාලට දීලා තියෙනවා යම් කිසි මොනා හරි ඒ අදාළ දේවල් දීලා ලස්සන ගොඩනැගිල්ල හදන විදිය පෙන්වන්න කියලා. එතකොට මේ දරුවෝ ඔක්කොමලා දැන් ගොඩනැගිල්ලක් කියන එක හැදුවේ අර හතරැස්සට. ගොඩනැගිලි කියන ඒවා ඒ වගේනේ අපි දන්න බොහෝ ගොඩනැගිලි හතරැස් මේ කුකුව වගේ හදලා ඔන්න ඔය වගේ ස්ට්‍රක්චර් එකක් තමයි ඇඳලා දීලා තියෙන්නේ. නමුත් එක දරුවෙක් මේක සම්පූර්ණ මලක පෙත්තක් වගේ එහෙම නැත්නම් වෙනත් විදියකට නෙළුම් කුළුණා වගේ එහෙම නැත්නම් ඕගොල්ලෝ දැන් දැකලා තියෙනවනේ පාලං හදනවා ඒවා උඩ තියෙන අමුතුම රටා ලස්සන ඉංජිනේරු වැඩ. අන්න ඒ වගේ වෙනත් විදිහකට දෙයක් ඇඳලා තියෙනවා. එතකොට අන්න ඒ ළමයා තමයි රස්සාවට තෝරගත්තේ. මොකද්ද එතන වෙනස? එයාගේ ක්‍රියේටිවිටි කියන එක වැඩි. එයාගේ දකුණු මොළයට කවුරු හරි අම්මලා හරි ගුරුවරු හරි අදහස් දීලා තියෙනවා නිර්මාණාත්මක බව දියුණු කරගන්න. අනිත් අයගේ වම් මොළේ දියුණුව තියෙනවා. ඒක ඔක්කොම ඉංජිනේරු. නමුත් දකුණු මොළේ ක්‍රියේටිවිටි තිබ්බ කෙනා තමයි රස්සාවට තේරුණේ. අන්න ඒ වෙනස ඔගොල්ලන්ගේ දරුවන්ට ලබා දෙන්න ඒ දරුවෝ ඉගෙන ගත්තට විතරක් මදි නිර්මාණාත්මක වෙන්න ඕනේ අද කාලේ තියෙන ප්‍රධානම දේ තමයි ඔගොලෝ පෝස්ට් එකේ දකින්න ඇති අපි දාලා තියෙනවා චිත්තවේගී බුද්ධිය සහ නිර්මාණාත්මක බුද්ධිය වර්ධනය කිරීම. ඒ චිත්තවේගී බුද්ධිය කියන එකත් නිර්මාණාත්මක බුද්ධිය තමයි අද ලෝකෙ පිළිගන්න ඉහළම බුද්ධි වර්ග. ඒකට ඒක ඉංජිනේරු වෛද්‍යවරු ගාවම තියෙන එහෙම එකක් නෙමෙයි. දැන් අපේ රටේ අපි හිතාගෙන ඉන්නේ බුද්ධිමත්ම කොටස තමයි ඉංජිනේරුවයි වෛද්‍යවරයයි. එහෙම එකක් නැහැ. බුද්ධි වර්ග 8ක් තියෙනවා. සාමාන්‍ය 8ක් 10ක් ඒ වගේ බුද්ධි වර්ග කියලා જાතියක් තියෙනවා. අපි උගන්වනවා. ඒකට එක එක දරුවන්ගේ තියෙන බුද්ධි වර්ගය වෙනස්. ඉංජිනේරු හරි වෛද්‍ය හරි ඒ වගේ ඉගෙන ගන්න ශාස්ත්‍රයේ අයට තියෙන එක බුද්ධි වර්ගයක්. ඒකට සමානවම වටිනාකමක් තියෙනවා සංගීත බුද්ධියට. ඒහා සමාන වටිනාකමක් තියෙනවා අපි කියනවා හසුරු කුසලතා බුද්ධිය කියලා. ඒ බුද්ධියෙන් කරන්නේ අපේ ශරීරය පාවිච්චි කරන ක්‍රියා. ඒ කියන්නේ ඩාන්සින් වෙන්න පුළුවන්, ක්‍රිකට් ගහන එක වෙන්න පුළුවන්. ඒ අයත් බුද්ධිමත්. අර වෛද්‍යවරයෙක් හා සමානවම බුද්ධිමත්. බුද්ධි වර්ග එකයි. බුද්ධි වර්ග 8ම එක සමානයි.
අපි තමයි මේ වරද්දගෙන තියෙන්නේ අපේ අර පරණ ක්‍රමයට හිතනකොට වෛද්‍යවරයාට බුද්ධිය වැඩියෙන් තියෙනවා ක්‍රිකට් ගහන කෙනාට සින්දු කියන කෙනාට ඊට වැඩිය අඩු බුද්ධියක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. මේ බුද්ධි වර්ග ඔක්කොම සමානයි. මොකද වෛද්‍යවරයාට නැහැ ක්‍රිකට් ගහන කෙනාගේ තියෙන බුද්ධිය. වෛද්‍යවරයාට නැහැ සමහර විට සංගීත බුද්ධිය. ඒ වගේ නිර්මාණාත්මක බුද්ධි වර්ග 8ක් තියෙනවා. පරිසර බුද්ධිය කියලා තියෙනවා. අවකාශ බුද්ධිය කියලා තියෙනවා. ඒ වගේ අයට අවකාශයක් දැක්කහම හිස්සිඩක් දැක්කහම එතන ලස්සනට මැවිලා පේනවා එතෙන්ට එන්න ඕන විදිය. අපි කියමු ගාඩන් එකක් කියලා. පැලයක් එන්න ඕනේ කොතෙන්ටද? කහපාට මල් එන්න ඕනේ කොතෙන්ටද? උසගස් එන්න ඕනේ කොතෙන්ටද? ඒ ළමයාගේ නිර්මාණාත්මක හැකියාව වැඩි. එයාට තියෙන අවකාශ බුද්ධිය. ඉතින් එයා යන්න ඕනේ අවකාශ බුද්ධිය හා සම්බන්ධ ශාස්ත්‍රයක වැඩ කරන්න. එහෙම නැතුව එයා වෛද්‍යවරයෙක් කරන්න ගියොත් ලොකු අප්සෙට් එකක් තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ මං ඉස්සලා කිව්වා වගේ දරුවෝ තුල හොඳ අරමුණක් ගොඩනගන්න. එතකොට මොකද්ද මේ චිත්තවේගී බුද්ධිය කියලා කියන්නේ? ඒ අයට තමන්ගේ චිත්තවේග හඳුනා ගන්න පුළුවන්. තමන් ඉන්න මූඩ් එක මං ඉන්නේ දැන් සතුටින්ද? මං ඉන්නේ දැන් දුකෙන්ද? එහෙම හඳුනා ගන්න බැරි අයට තමයි ගොඩක් කේන් තියන්නේ. මූඩ් එක දන්නේ නැහැ ඒගොල්ලන් ගොඩක් අප්සෙට්. එහෙම නැත්තම් මානසිකව වෙනස් වෙනවා. එහෙම නැත්තම් ගොඩක් කෝපයෙන් වැඩ කරනවා. ලැජ්ජා වෙනවා. මේ වගේ විවිධ තමන්ගේ මූඩ් එක හඳුනා ගන්න බැරි අය චිත්තවේගයන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කෙනා තමන්ව හොඳින් හඳුනනවා. ඔන්න මං කියන්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් චිත්තවේගී බුද්ධිය වැඩි කෙනෙක්ගේ ලක්ෂණ. ලක්ෂණ පහක් හයක් තියෙනවා. ඒ අය self awareness කියන එක වැඩි. කියන්නේ තමන්ට තමන්ව හොඳින් හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගත්ත කෙනා කලබල වෙන්නේ නැහැනේ. එහෙම කෙනා දන්නවා මගේ විදිය මේකයි. මම කරන්න ඕනි මේකයි. මේ වෙලාවේ suicide කරගන්න හිතන එක හරි මානසිකව ඇදගෙන වැටෙනා depression හදාගන්න එක නෙමෙයි. මගේ විදිය මේකයි. මට දැන් අවශ්‍ය මේකයි. මං කායක හරි කතා කරන්න ඕනේ. මම මෙන්න මේ විදිහට ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියලා තමන් ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ට තමන්ගේ ස්වයං පාලනයක් තියෙනවා. චිත්තවේගී බුද්ධිය වැඩි කෙනාට ස්වයං පාලනයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ පහුගිය දවසක අහන්න ඇති දරුවෙක් ඒ ලෙවල් මං හිතන්නේ බයෝ පේපර් එක පළවෙනි එක විතරක් කරලා ජීවිතේ නැති කරගත්ත කතාවක් මට ආරංචි වුණා. ඉතින් එතකොට ඒ ළමයාගේ චිත්තවේගී බුද්ධියක් තිබිලා නැහැ. චිත්තවේගී බුද්ධියක් කොහෙත්ම තිබිලා නැහැ. බයෝ පේපර්ස් එකයි කරේ. තව ඕනනම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න පුළුවන්. ඒව හිතුවේ නැහැ. අම්මයි තාත්තයි දුක් වෙයි මම බයෝ හරි මොනහරියාගේ විෂයන් කරගත්තේ නැත්නම් අම්මා තාත්තා දුක් වෙයි කියලා එයා ජීවිතේ නැති කරගත්තා. දැන් ඉතින් අම්මයි තාත්තයි දුක් වෙන්නේ නැද්ද? දැන් අම්මටයි තාත්තටයි සතුටුයිද? ඒ ළමයට ඒක හිතන්න මොලයක් නැහැ. චිත්තවේගී බුද්ධිය වර්ධනය වෙලා නැහැ. එතකොට මේ වගේ චිත්තවේගී බුද්ධිය වර්ධනය කරගත්ත දරුවෙක්ගේ ඒ self control කියන එක තියෙනවා. තමන්ගේ ස්වයං පාලනයක් තියෙනවා. මං අර ඉස්සෙල්ලා කියපු කරුණු හය එකක් තමයි ඒ ස්වයං පාලනය කියන එක. ඊළඟට goal එකක් තියෙනවා. එයාගේ motivation එකක් තියෙනවා තමන්ගේ අරමුණ කරා යන්න. යාව කවුරුත් ඕනේ යාව පොළඹවන්න. අම්මා කියන්න ඕනේ ගණන් හදන්න පාඩම් කරන්න මේක කරන්න කියලා. හැබැයි සමහර අයගේ goal එක පාඩම් කරලා ඉහළට යන එක නෙමෙයි. ඒක අම්මලාගේ ගෝල් එක. පාඩම් කරලා ලකුණු වැඩි කරගන්න එක දරුවගේ ඔළුවේ නැහැ. එයාගේ ගෝල් එක වෙන එකක්. එයා ඒ සඳහා හරිම වේගයෙන් ඉගෙන ගන්නවා. දැන් අපිත් එක්ක ස්ටෙප් ෆෝවර්ඩ් එකේ ඉන්න එක පුතෙක් ඉන්නවා. හරිම දක්ෂයි තාක්ෂණ වැඩවලට. එයා කියන්නේ මම හොඳ යූටියුබර් කෙනෙක් වෙනවා. මම මෙන්න මේ විදිය වැඩ කරනවා. මම හොඳ ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා අදහස් තියෙනවා. ඉස්කෝලේ වැඩ මෙලෝ දෙයක් කරන්නේ නැහැ. හැබැයි ළමයා හරිම දක්ෂ හොඳ බුද්ධිමත් දරුවෙක්. ඉස්කෝලේ වැඩවලදී හැමදාම ගැටෙනවා. මොකද ළමයාගේ ගෝල් එක තියෙන්නේ වෙන තැනක. එහෙමයි කියලා මං කියන්නේ ඉස්කෝලේ වැඩ කරන්නේ නැතුව ඉන්න කියන එක නෙමෙයි. නමුත් ගැටෙන්න එපා. දරුවන්ට පුළුවන් ප්‍රමාණයෙන් ඒගොල්ලන් තාම ළමයා ඉන්නේ හතේ. නමුත් එයා ඕ ලෙවල් මට්ටමට එනකොට එයා තේරුම් ගන්නවා මං ඕ ලෙවල් කොහොම හරි කරගන්න ඕනේ මගේ ඉලක්කයට යන්න කියන තැනදී එයා ඕ ලෙවල් කරයි. ඒ නමයක් ගත්තේ නැති වෙන්න පුළුවන්. ඒ නමයක් හරි ගනේ. හැබැයි එයාගේ ඉලක්කයට එයාට යන්න පුළුවන්. එයා සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙයි. අන්න එතන අපි දෙමව්පියෝ ගොඩාක් දරුවෝ එක්ක ඔය හෝම්වර්ක් ටික නොකලා කියලා මහා ලොකු විනාශයක් වෙන්නේ නැහැ. ඕ ලෙවල් වලදී දරුවා හරියට වැඩ ටික කරනවා නම් පොඩි කාලේ දඟකාරකම් කර කර හිටියත් එයාගේ ඉලක්ක එයා ඇති කරගනිමින් ඉන්නවා මේ හැම දෙයකින්ම. ඒ කරා දරුවව යොමු කරන්න ගොඩක් ගැටෙන්න එපා. කෝප වෙලා ඔක්කොම හෝම්වර්ක් ටික කරා කියලා එයාට ඕ ලෙවල් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ නිසා මේ දෙක බැලන්ස් කරගන්න එක ගැන දෙමව්පියෝ ගොඩාක් අවධානය යොමු කරන්න.
ඊළඟට ඒ වගේ දරුවා ගාව එම්පති කියන එක වැඩි. يعني යා අනික් අය ගැන කරුණාව දක්වන්න දන්නවා. අර අපි කලින් කියපු ආදරය, කරුණාව, මෛත්‍රිය කියන ගුණය යා ගාව තියෙනවා. මනුෂ්‍යත්වය කියන එක තියෙනවා. දැන් ගොඩාක් ඉගෙන ගන්න ඉහළට ගියා කියලා සමහර අය ගාව මේ මනුෂ්‍යත්වය නැහැ. අපි දන්න වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යවරු ස්පෙෂලිස්ට්ලා සමහර විට. නමුත් නර්ස්ලාට හිරිහැර කරනවා. නර්ස්ලාට කරදර කරන අය ඉන්නවා. සමහර අය ලෙඩුන්ට කරදර කරනවා. සමහර අය සල්ලි වෙනුවෙන් නොයෙකුත් වැරදි දේවල් කරනවා. ඉතින් වෛද්‍යවරයෙක් වුණා කියලා වැඩක් තියෙනවද? අම්මට තාත්තට සලකන්නේ. සහෝදරයෙකුට උදව්වක් කරන්නේ. එයා ගාව අර එම්පති කියන එක නැහැ. මොකද ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක වර්ධනය වෙලා නැහැ. මං කියන දේ මං හිතනවා හැමෝටම පැහැදිලියි කියලා. ඔගොල්ලන් රාජකාරී ස්ථානවල ඔගොල්ලන්ගේ ආයතනවල ප්‍රධානීන් ගැන හිතලා බලන්න. ඉගෙනගෙන ඉගෙනගෙන ඉහළටම ගිය කෙනෙක් නේ ඔගොල්ලන්ගේ ප්‍රධානියා වෙන්නේ. හැබැයි එයා ගාව මේ කියන කරුණාව, මෛත්‍රිය, අනිත් කෙනාව දකින එක, එයාගේ වේදනාව දැනෙනවද? සමහර වෙලාවට හරිම අකාරුණික විදියට ඉහළම නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ. ඇයි ඒ? ඒගොල්ලන්ගේ මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන චිත්තවේගී බුද්ධිය හරියට වර්ධනය කරලා නැහැ. ඉතින් මේ නිසායි අපි මේ දරුවෝ ගැන මේ තරම් කරදර වෙන්නේ. ඇත්තටම අවුරුදු 24ක් කියන්නේ විශාල කාලයක් තුල මම දැකපු අත්දැකීම් නිසාම තමයි මේ වගේ වැඩසටහනක් අපි ලෑස්ති කරේ මේ දරුවන්ව දෙමව්පියන්ව දැනුවත් කරන්න. ඒක එක පියවරක් විදිහට තමයි අපි මේ විදිහට ගුරුවරුන්, දෙමව්පියන්, විදුහල්පතිවරුන් දැනුවත් කරමු කියලා හිතුවේ. ඉතින් අපි මේ කියන්නේ මේ වැඩසටහන් හරහා අපි දෙන්න උත්සාහ කරන්නේ මේ දරුවන්ගේ මේ බැලන්ස් එක. ඒගොල්ලන් ඉගෙන ගන්න එකටත් දක්ෂ වෙනවා. ඒ වගේම ඒගොල්ලන් නිර්මාණ කරන්න අපි අනිවාර්යයෙන්ම යාලට ඒ සති දෙක තුල එහෙම නැත්නම් ඔන්ලයින් එකේදී නම් අපි සතිපතා කරනවා, නිර්මාණ කරනවා. එතකොට අර වගේ අපි කෑමක් හදන එකක් දෙනවා. ඒ වගේම ඔගොල්ලෝ දන්නවද මේ ක්‍රීඩා කියන දේ? තාම වැදගත්. ක්‍රීඩාවක් කියන්නේ අපි සෙල්ලම් කරනවා කියන්නේ අන්න ඒක තමයි අර මං කියපු පරිවර්තනය දරුවා තුල සිදු කරන විදිය. ඒ කියන්නේ ක්‍රීඩාවකින් එයා ඉගෙන ගන්නවා එකමුතුකම කියන එක. එහෙම නැත්නම් බෙදා හදා ගැනීම, ජය පරාජය. මේවා තියනවාද? දැන් අර A level bio paper එක කරලා සියදි විහානි කරගත්ත දරුවට පරාජය බාර ගන්න බෑ. ඇයි? එයා සමහරට කවදාවත් සෙල්ලම් කරන්න යන්නේ නැහැ. අද කාලේ ළමයි සෙල්ලමට යන්නේ නැහැ. ජය පරාජය දන්නේ නැහැ. ඉතින් දරුවන්ට ඒ දේවල් සමහරට පොතෙන් කියලා දෙන්නත් පුළුවන් අපිට. මොනවාද අපේ ඉස්කෝලේත් විෂයන් තියෙනවා. මම හිතන්නේ මොනවාද තියෙනවනේ, මගේ විෂය නම මතක නැහැ. ඔය ඒ වගේ ගුණාංග ක්‍රීඩා ගැන උගන්වන විෂයක් එහෙමත් තියෙනවා. ඒ විෂයට ඒක කරනවට වඩා ළමයා ක්‍රීඩාව කරලා ජය පරාජය ලැබුවොත් තමයි එයාගේ පරිවර්තනය කියන එක සිදු වෙන්නේ. එයාගේ බ්‍රේන් කැපැසිටි එක වැඩි වෙන්නේ. එයා ඒක හිතට අරන් ඒක මගේම දෙයක් බවට පත් කරගන්නේ. එයා ඒ දේ අත්දැකීමක් ලැබුවොත්, පරාජය මම ලැබුවා, මගේ යාළුවා දිනුවා, කමක් නැහැ, මට වඩා අද එයා සතුටු වෙනවා, කමක් නැහැ, ඒක මට ලොකු සතුටක්නේ, මගේ යාළුවා දිනුවානේ කියලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න එතනයි ජයග්‍රහණය තියෙන්නේ. ඒ දරුවා තමයි සැබෑ ජයග්‍රහකයා. මොකද එයාගේ හිත ඇතුලෙන් එයා වැටුනේ නැහැ. පන්තියේ වැඩවලදී මේ අම්මලා කල්පනා කරලා බලන්න, දරුවා පන්තියේ පළවෙනියා නොවී යාළුවා පළවෙනියා කරන්න සමහර විට එයා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියලා විෂයේදී මේවා උගන්වනවා කියලා එක්කෙනෙක් දාලා තියෙනවා. අන්න ඒ විෂයට විතරක් ඉගෙන ගත්තට බැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ළමයා අත්දැකීම් ලබන්න ඕනේ. එතකොට සමහර දරුවෙක් පළවෙනියා වෙලා එහෙම නැත්තම් ලකුණු එයාට වැඩි, මට අඩුයි, මගේ යාළුවට වැඩිය ලකුණු ආව එක මට සතුටුයි. නමුත් අම්මලා තාත්තලා සතුටු වෙනවද? අම්මා තාත්තා මොකද කියන්නේ? ඇයි ඔයා ලකුණු අඩු කරගත්තේ? බලන්න අරයට ලකුණු වැඩි. වාගේ යාළුවට නැත්තම් එහා ගෙදර ළමයා. ඔයා හරිම නරකයි, ඔයා අඩුවෙන් ලකුණු අරන් තියෙන්නේ කියලා අර ළමයාට ගොඩාක් පීඩනයක් දෙනවා. ඔය ලකුණෙන් ඇති වැඩක් නැහැ. ඒ දරුවගේ ඇතුළාන්තයෙන් එයා සතුටු වෙනවා නම් එයා එතනදී ඒ ලබන සතුටයි වැදගත්. මට මතකයි මගේ දුව සමහර වෙලාවට කිව්වා ඉස්කෝලේ මේ විභාග තියෙනකොට දුව දක්ෂයි ඉගෙන ගන්න. එයාට සමහර ළමයින්ගෙන් පුදුම කරදරයක් මේ ඩෙස්ක් එකට ගහනවා, පුටුවට ගහනවා පෙන්නන්න කියලා, ලියපු උත්තර පෙන්නන්න කියලා. ඉතින් අනේ අම්මේ මං ඔන්න ඔය පෙන්නවා. ඔක්කොටම ලියා ගන්න දුන්නා. මං ඇහුවා ඉතින් කමක් නැද්ද? එතකොට ඔයා වැරදි, ඔයා කොපි කරන්න දීලා වගේ.
ඒක වැරදි තමයි. ඒ උනාට ඕ ලෙවල් විභාගෙදි පවා මේ ළමයි ගගහ ගගහ උත්තර ඉල්ලලා තියෙනවා. ඉතින් මේ දරුවා කියනවා මමන් නෑ අම්මේ ස්පාස් එකක් හරි ගන්න නැත. මගේ ඒක ගන්න බෑනේ යාට. ඒ උනාත් ඒ ළමයාගේ ගෙනීම එයා ඉදිරියට යන්නේ ස්පාස් එකක් හරි ගනිනේ. අන්න ඒ ඒ යා හිතපු විදිය වැරදි යා කරපු දේ. එයාට හැබැයි කරදරේ නිසා යා පෙන්නලා තියෙන්නේ. නමුත් ඔව් එතකොට එහෙම හිතන්න පුළුවන් වෙච්ච එක ගැන මම සතුටු වුණා. කමන්නේ ඔයා කරපු වැඩේ වැරදි. නමුත් ඔයා හිතපු දේ හරි. ඔයාගේ යාළුවෝ කොහොම හරි ඉදිරියට යයි. ඒ වගේ අපිට දරුවෙකුට හිතන්න පුළුවන් කරන්න. ජීවන නිපුණතා විෂය. ඔය ඔන්න ඔය වගේ විෂයන්ගේ අපි උගන්වනවා. හැබැයි ඒ ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව දරුවා අත්විඳින්න ඕනි. දෙමව්පියෝ ඒ දරුවට ඒ දේ ලැබෙන්න ඉඩ දෙන්න ඕනි. මොනම ජයග්‍රහණයකදී වුණත් අනිත් අයට ජය ගන්න ඉඩ දෙනවා නම් එයා තමයි අපි බුද්ධ ආගම පැත්තෙන් කිව්වොත් මමත්වය අඩු කෙනා. අනිත් කෙනාගේ සතුටේදී සතුටු වෙන්න පුළුවන් කෙනා. ඔයාගේ දරුවා එහෙම කෙනෙක් බවට පත් කරන්න. අපි අර හා වගේ ඉබ්බගේ රේස් එක මං එදා කියලා දුන්නා අපේ වැඩිහිටියන්ගේ ප්‍රෝග්‍රෑම් එකකදී. අපි වැඩිහිටියන්ටත් වැඩසටහන් කරනවා. ඔගොල්ලෝ ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ෂැඩෝ සෝල්ස් කියලා අපි වැඩසටහනක් කරනවා. වැඩිහිටියන්ගේ අභ්‍යන්තරයෙන් ඒගොල්ලන්ගේ සතුට හොයාගන්න. තමන්ව හොයාගන්න. මේ දේවල් අපි දැන් මේ කරගෙන යන්නේවා තමයි ඔයාලට මේ කියන්නේ. මොකද මේ හැම දෙයක්ම අපේ ලංකාව වෙනස් රටක් කරන්න හරි අවශ්‍ය දේවල්. ඉතින් හාවගේ ඉබ්බගේ කතාව මට සමහර කමෙන්ට්ස් ආවා අලුත්ම විදියට හාවගේ ඉබ්බගේ කතාව ඉගෙන ගත්තා මැඩම් කියලා. මම කිව්වේ හාව සමහර විට අපි නිකන් හිතමු කතාවේ තවත් විදියක්. ඉබ්බට දිනුම ගන්න ඉඩ දීලා හාව හොරට නිදාගත්ත වෙන්න බැරිද? හාව දන්නවා දිනන්න ඕන විදිහක් දන්නවා. හාව එක පිම්මයි පනින්නේ හාව දිනනවා. හැබැයි හාව ගහ යටට වෙලා තමන්ගේ යාළුවා ඉබ්බා මෙයාත් ආසයිනේ කවදා හරි දවසක දිනන්න. ඒක නිසා මං ඔන්න ඔය ටිකක් නිදාගත්තා වගේ නිින්ද ගියා වගේ ඉන්නවා. එයා දිනපු දේ මේ විදිහට හිතන්න පුළුවන් හාවෙක් ඕගොල්ලන්ටත් හදන්න පුළුවන් නම් සැබෑ ජයග්‍රහණයේ හිමි හාවට එයාගේ ඇතුළාන්තින් එයා ගොඩාක් සතුටු වෙනවා. අර කවදාවත් දිනන්න බැරි ඉබ්බා කොහොම හරි එදා දිනපු එක ගැන. අන්න ඒ වගේ මනුෂ්‍යත්වයේ තියෙන දරුවෝ හදන්න. ඒගොල්ලන් කවදාවත් පරාජය වෙන්නේ නැහැ. ඒගොල්ලන් දොස්තර කෙනෙක් වෛද්‍ය මොනවාද ඉංජිනේරුවෙක් නොවෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ දිනන මිනිස්සෙක් වෙලා කවදා හරි මැරෙන්නේ. එතෙන්ට ගේන්න ඕගොල්ලන්ගේ දරුවන්ව ඒගොල්ලෝ ඉතා සතුටින් ජීවත් වෙන පුද්ගලයෝ බවට පත් වෙයි. ඉතින් අන්න ඒ වගේ චිත්තවේගී බුද්ධිය නිර්මාණාත්මක බුද්ධිය කෙනෙක් ඕගලන්ට තේරෙනවා. අර මං කියපු ඉංජිනේරුවා වෙනස් හැඩේ බිල්ඩිමක් ගොඩ නැගුවා වගේ. අද කාලේ තියෙන ওই නෙළුම් පොකුණේ ඒ වගේ නෙළුම් කුළුණ ඒ වගේ මේ වෙනස් හැඩයන් ඉංජිනේරුවාට දක්ෂ වෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් වුණාට එයා දැන් මම මට මතකයි එක සැරයක් අපි හොස්පිටල් එක මගේ දුව ඇඩ්මිට් කරපු වෙලාවක ඒ මේ රජයේ රෝහලක මේ රෝහලේ ඒ බබාලා ඉන්න ඒ වාට්ටුව හරිම ලස්සනයි. චිත්‍ර ඇඳලා බබාලට ලෙඩේ අමතක වෙන තරමට ඉතින් උණ ගැනිච්ච අමාරුච්ච දරුවෝ හිටියේ. නමුත් හරිම ලස්සනයි. ඇයි ඒ? ඒකේ ප්‍රධාන වෛද්‍යවරයා එයා එතෙන්ට ආවට පස්සේ ඔක්කොම වෙනස් කරා කිව්වා. දරුවන්ට ආස හිතෙන තැනක් බවට පත් කරා කිව්වා හොස්පිටල් එක. ඉතින් ඒ ක්‍රියේටිවිටි වැඩි ડોක්ටර් කෙනෙක්. එයා ડોක්ටර් විතරක් වෙලා නැහැ. එයා ඇත්තට මං හිතන්නේ ඒ ડોක්ටර් ලංකාවෙන්ම මොකක් හරි මේ දිනුවා. එයා යන හොස්පිටල් එක එයා ලස්සන කරා. ඉතින් ඒ වගේ වෛද්‍යවරයෙක් වෙන්න නිර්මාණාත්මක වෛද්‍යවරයෙක්. එයා ඒක සමහර වෛද්‍යවරු ඉන්නවා ලයිබ්‍රරිස් හදලා තියෙනවා. එයාගේ මුදලෙන් ලයිබ්‍රරි හදලා තියෙනවා හොස්පිටල් එකේ කියවන්න ගන්න. ඇයි ඒ? එයාට ඕනේ දරුවන්ට ඒ දේ දෙන්න. අනිත් එක දරුවට ලෙඩේ අමතකයි එතකොට. දරුවන්ට නෙමෙයි වැඩිහිටියන්ට උනත්. ඉතින් අන්න ඒ වගේ නිර්මාණාත්මක බුද්ධියෙන් චිත්තවේගී බුද්ධියෙන් වැඩි මිනිසෙක් හදන්න ඒ සඳහා තමයි ස්ටෙප් ෆෝවර්ඩ් කියන අපේ වැඩසටහනේ ඇත්තටම වෛද්‍යවරුද ඉංජිනේරුවෝද ගුරුවරුද ගොඩාක් අය ඉන්නවා. බැංකර්ස්ලා හරියට ඉන්නවා. ඒගොල්ලන්ගේ දරුවොත් අපි එක්ක සම්බන්ධයි. ඉතින් මේ හැම දෙයකින්ම අපි දෙන්න හදන්නේ මේ ලංකාව වෙනස් විදිහට හිතන රටක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් ඒක තමයි අපේ අවශ්‍යතාවය. ඉතින් මම හිතනවා ඕගොල්ලන් තේරුම් ගන්න ඇති කියලා මම මේ කියපු චිත්තවේගී බුද්ධිය සහ නිර්මාණාත්මක බුද්ධිය වැඩි දරුවෙක්ට ඔයා දකින්න ඒ වගේ දරුවෙක්ට ටයිම් මැනේජ්මන්ට් කියන එක කරගන්න පුළුවන්.
ආලය කළමනාකරණය කරගන්න පුළුවන්. හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. දැන් මං අර කියපු වෛද්‍යවරිය මං අර කිව්වේ ළඟදී ආවා කියලා ඒ වෛද්‍යවරිය වරියට සම්බන්ධතාවයේ ප්‍රශ්න බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ගොඩාක් ප්‍රශ්න. මොකද ළමයාට කරදරයක්. එයාට බඩු අරන් දෙන්න කියන එක. එයාව හම්බෙන්න හැම වෙලෙම එන්න කියන එක. පුදුම කරදරයක්. ඒ ළමයාට රස්සාවවත් කරගන්න නැහැ පිරිමි ළමයා. ඉතින් ඒ වගේ හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න බෑ චිත්ත වේගී බුද්ධිය අඩු අයට. ඒ නිසා හොඳ රිලේෂන්ෂිප්ස් ඇති වෙන්න තමන්ව අවබෝධ කරගන්න අන් අයව අවබෝධ කරගන්න පුළුවන් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන එක කරගන්න පුළුවන් අය තමයි චිත්ත වේගී බුද්ධියෙන් වැඩි අය. එයාට සතුට කරුණාව මනුෂ්‍යත්වය කියන එක තියෙනවා අභියෝග බාර ගන්න පුළුවන් දරා ගැනීම වැඩි. දැන් ගොඩක් අයට නැත්තේ දරා ගැනීමේ හැකියාව. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් හදන්න ඒ වගේම මම අර කියපු ගුණාංග 6 මතක තියාගන්න කරුණාව මෛත්‍රිය අංක 1 ස්තුතිවන්ත වීම අපි හැමෝටම අපි වටා ඉන්න අයට නිතිපතා දිනපතා ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න ඊළඟට සාමය පවත්වා ගන්න අපි දන්න කියන හැම දිනාටම වරදක් වෙච්ච අයට සමාව දෙන්න හොඳ ගෝල් එකක් හොඳ අරමුණක් හොඳ දැක්මක් විෂන් එකක් තියාගන්න ඒ වගේම තමන්ව පාලනය කරගන්න පුළුවන් සෙල්ෆ් කන්ට්‍රෝල් කියන එක විනය තියෙන කෙනෙක් වෙන්න ඒ වගේම තව එකක් එතන මට අමතකුණායි කරුණු 6න් අන්තිම කරුණ තමයි උදව් ලබා ගන්න ඒ උදව් තමන්ගේ අවට ඉන්න කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් ඒ වගේම විශ්වයෙන් එහෙම නැත්නම් තමන්ගේ ආගම අනුව තමන් අදහන දර්ශනය අනුව දෙවියන් වහන්සේගෙන් වෙන්න පුළුවන් විශ්වයෙන් වෙන්න පුළුවන් ඒ උදව් ලබා ගන්න මට මග පෙන්වන්න කියන එක කියන්න ඒක හරීම වැදගත් ඔන්න ඔය කරුණ වලින් පෝෂණය වෙච්ච හොඳ දරුවෙක් ඇති කරගන්න ඒ දරුවගේ වම් මොළය විතරක් නෙමෙයි දකුණු මොළයත් දියුණු කරන්න ඉතින් අපේ ස්ටෙප් ෆෝවර්ඩ් වැඩසටහන් අවශ්‍යය අපේ YouTube එකේ තියෙනවා වැඩසටහන් ගැන දාලා Facebook එකේ තියෙනවා ස්ටෙප් ෆෝවර්ඩ් ෆැමිලි අයිලන්ඩ් කියන ගෲප් එකක් FB ගෲප් එකක් ඒ වගේම ස්ටෙප් ෆෝවර්ඩ් ලංකා කියලා පේජ් එකක් මේ හැම දෙයකින්ම අපි ගැන වැඩියෙන් දැනගන්න පුළුවන් ළඟදී අපි ගිය සතියේ තිබ්බා අපේ 7 වන සංවත්සරය ගාල්ලේදී අපි සැමරුවා 75ක් විතර අපේ කණ්ඩායම හිටියා ඒ වෙලාවෙ එකතු වෙලා ඉතින් දරුවෝ ගොඩාක් සතුටු වුණා අපි කොරෝනා වලින් ආරක්ෂා වෙමින් කොහොම හරි වැඩසටහන කරා දරුවන්ට ගොඩාක් නිර්මාණ කරන්න ඒගොල්ලන් ඒ වෙලාවෙම කෑමක් හැදුවා ඒගොල්ලන් ක්‍රීඩා කරා විවිධාකාර දේවල් අපි දෙන ගමන් දෙමව්පියන්වත් අපි දැනුවත් කරනවා මේ විදිහට තමයි අපේ වැඩසටහන් යන්නේ චිත්තවේගී බුද්ධිය සහ නිර්මාණාත්මක බුද්ධිය අවදි කරන දකුණු මොළය දියුණු කරන වැඩසටහන ඉතින් ඔය ටික තමයි අපි අද ඔයගලන්ට කියන්න හිතුවේ. ඔයගලන්ටත් විනාඩි කීපයක් තියෙනවා කතා කරන්න පුළුවන්. ඔයගලන් අලුතෙන් ගත්ත දෙයක් තියෙනවද? මොකද්ද ඔයගලන්ගේ අදහස? කොහොමද අපි මේ ලංකාව ලස්සන රටක්, වෙනස් රටක්? අර හැමදාම හිතපු මේ පරණ ක්‍රමයට වෙනස් වෙච්ච අලුත් ලස්සන ලංකාවක් හදන්නේ කියන එක ගැන මොකද්ද ඔයාලගේ අදහස? මගේ නම් එකම අරමුණ මේ දරුවෝ ටික ලොකු වෙද්දි මේ ලංකාව වෙනස්ම රටක් වෙන්න ඕනේ කියන එක. ඔයාලගේ අදහස් කියන්න අවස්ථාව තියෙනවා. කතා කරන්න. කැමතිද කවුරු හරි කතා කරන්න? හෙලෝ. ඔව්. ඔව් මිස් මම් පබසරා. මගේ අදහස කියන්නම් පොඩි උදාහරණයක් සමගින් මම ගොඩාක් දකිනවා පුංචි දරුවෝ තුල පවා තව කෙනෙක්ගේ අගය කිරීමක් කරන්න කැමති නෑ. කියන්නේ දෙමව්පියෝ තමයි මට හිතෙන්නේ ගොඩාක් වෙලාවට ඒක දරුවන්ගේ දරුවන්ට ඒ හැබිට් එක පුරුදු කරන්න කියලා. මොකද මං පොඩි උදාහරණයක් කියන්නම් මගේ පුතා අවුරුදු 2.5 මාසක් විතර ඇති. එයා හැම වෙලේම ගොඩාක් වෙලාවට අවුට් ඔෆ් ද බොක්ස් හිතන කෙනෙක්. කියන්නේ සමහරවිට මට හිතෙන මේ ළමයා මොකද්ද මේ කියන්නේ කියලා සමහර වෙලාවට මට එහෙම හිතෙලා තියෙනවා. නමුත් මම දැන් එයාගේ දේවල් දැකලා දැන් එයා අවුරුදු 5ක දරුවේ දැකලා මං ඒ ගැන එක්තරා විදිහකට අහිංසක සතුටක් ලබනවා. නමුත් එක වරකදී ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්ත කාලේ මට හිතෙන්නේ නැහැ. ඒතර අවුරුදු 3ක් විතර ඇති මෙයා මේ ඉස්කෝලේ මොන හරි ඉන්ක් එක ඉන්ක් මොන අය අකුරට ඉන්ක් කියන රූපේ ඇඳලවන්න කියලා තිබුණා. එහෙදි මගේ පුතා විතරයි ඉන්ක් බෝතලයක් නැතුව
බෝතලේ බිමට වැටිලා ඉක් වැටිලා තියෙන විදිහට ඇඳලා තිබුණා. ඒක දැකලා සමහරලාට මම දැක්කේ ඔන්ලයින් එකේ අම්මලා අර ළමයිව ගයිඩ් කරනවානේ. මේ අපේ පුතාට hina වුණා. නමුත් එතනදී මට හිතාගන්න බෑ මෙයා විතරක් හින්දා වෙන්නේ නැති දෙය හිතේ එතනදී මෙයා අපහසුතාවයකට පත් වුණා මම දැක්ක ඇයි අම්මා ඒගොල්ලෝ hina වුනේ මම වැරදි දෙයක්. මොක නෑ පුතේ. ඔයා විතර එතන වෙනස්ව හිටපු කෙනා. මම නම් හිතන්නේ ඔයා හොඳයි. ඔයාගේ සිතුවිලි අලු ඒ පුතේ ඒගොල්ලෝ hina වුනේ ඒගොල්ලෝ තව කෙනෙක්ගේ අගන දෙයක් දැකලා වෙනසක් දැකලා අලුත් දෙයක් දැකලා සතුරු වෙන්න කැමති නැති මිනිස්සු රාමුවක් තුල නැති මිනිස්සු කියලා. ඉතින් මම මේක කතාව කිව්වේ ගොඩාක් දුරට මිස් අපි දරුවන්ට උගන්වන්න ඕනේ තව කෙනෙක් ආශා ඔයා මාරු විදිහට හිතලානේ අපිට හිතා ගන්නවත් බැහැනේ ඔයා හිතන විදිහ. ඒ කියන්නේ එහෙම නැත්තත් අර අඩුමුගානේ අර ලැජ්ජා කරන අර වගේ දේවකින් අවුට් ඔෆ් ද බොක්ස් හිතන මිනිස්සෙක් වුණත් නිකන් අර අර පුංචිනේ තාම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ මේක මම හරිද වැරදිද කියනනේ. ඒකෙන් අර දරුවෝ නිකන් අර මැලි වෙනවා වගේ වගේ දේවල් වලට මට දෙනවා සමහර සමාජයේ තියෙන දේවල් තුරින්. ඉතින් අර මම අම්මා එන්කරේජ් කරපු නිසා යා එදා මේ වුණා. මමත් සමහරකට යාට බැන නම් ඔයා මොනවද මේ අමුතු විදිහට විකාර කරන්න කියලා මගේ දරුවා අලුතෙන් හිතන දේ නැති වෙයි කියලා. ඉතින් ඇත්තට මෙයා ගොඩක් අලුතෙන් හිතන කෙනෙක්, අමුතු විදිහට හිතන කෙනෙක්. සමහර දේවල්දී අපි මේ මෙහෙම මෙයා අමුතුයි කතා කරන්න පකොත් එයා කියන්නේ නැහැ. එහෙම කියන්න එපා අම්මා. යා හොඳ නැත්තම් අපි දැන් නැ දැක්කේ නැ වගේ මූ අපිට ඒක වැඩක් නැ. අන්න ඒ වගේ යා අවුරුදු පහට හරි අමුතු විදිහට හිතන මිනිස්සේ. ඉතින් මට මං අර කාරණාව කිව්වේ මිස් අර තව කෙනෙක්ව දැකලා අඩුම ගානක් අපිට ගැලපෙන්නේ නැත්තම් හට වහගෙන. ඒ කියන්නේ ඒ කෙනාට හිතරි දෙන්න නැති වෙන්න ඉන්නවා. ඔව් පැහැදිලි මිස්. ඔව්. ඒක හරි. ඔව්. ඒ අපි දැන් අපිට ඕක අපේ අධ්‍යාපන ක්‍රමයෙන් පුරුදු කරලා තියෙන විදිහ තමයි දැන් මං ඕගොල්ලන්ට කිව්වොත් මෙතන ඉන්න මේ 100ක් විතර ඉන්න අයට ඒ අකුරෙන් යමක් කියන්න කිව්වොත් මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? ඒ අකුරෙන් වචනයක් ඉංග්‍රීසියෙන් කියන්න කිව්වොත් බහුතරයක් කියයි TNCM වගේ කියන්නේ Apple කියලා. Apple මානසිකත්වය තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ. ඒ අකුරෙන් ඈට් කියන්න හරි වෙන මොකක් හරි ඒරෝප්ලේන් කියන්න හරි මොකක් හරි වෙන දෙයක් කියන්න අපිට මතක් වෙන්නේ නැහැ. එතකොට අපි පුරුදු කරලා තියෙන්නේ හැම වෙලේම එකම අර එක බොක්ස් එකක් ඇතුලේ හිතන්න විතරයි. ඒක වෙනස් කරගන්න ඕනේ නිර්මාණාත්මක වෙන්න නම්. ඔව් අපි තවත් කාට හරි අවස්ථාව දෙමු. Thank you පබසරා මිස්. You're welcome මිස්. තව කවුරු හරි කැමතිද කතා කරන්න? ඔව් කතා කරන්න ගොඩාක් අය ඉන්නවා. තමන්ගේ අදහසක් දක්වන්න. ඉතින් ඒකත් අවශ්‍ය දෙයක්. ඉතින් අපි දරුවොත් ඔන්නෝ වගේ තමයි පන්තියේදීත් කතා කරන්න කිව්වට ඊට පස්සේ ඉතින් කතා කරන්න. ඇත්තරම ගොඩාක් මේ වැදගත් මේ වැඩසටහන මේ ඔබතුමී අපිට දුන්න උපදෙස් ඒ හැම දෙයක්ම. මමත් ගුරුවරියක්. මම මගේ විෂය සංගීතය. ඔබතුමී කියපු හැම දෙයක්ම ප්‍රායෝගිකව භාවිතා කරන්න යනකොට තමයි චුට්ටක් මේ විෂය නිර්දේශත් එක්ක ගුරුවරුන්ට ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අපිට අවශ්‍ය දේ කරගන්න අමාරු මේ විෂය නිර්දේශ වලින් තියලා දෙන පීඩනෙත් එක්ක. ඇත්තටම ඒත් අපි බොහෝ වෙට අපේ විෂයන් වලින් මගේ සංගීත විෂයෙන් මම ගොඩක් උත්සාහ කරනවා ඔබතුමී කියපු දේවල් දරුවන්ට ලබා දෙන්න. මොකද මේ අපි ගොඩක් දකින්නේ අනිත් කෙනාව පාගගෙන ඉස්සරහට යන්න බලන දරුවෝ. ඒ කියන්නේ මේ ලකුණු ටික රැස් කරගන්න විතරයි. ඉතින් මේ දකුණු පැත්ත සංවර්ධනය කියන එක මේ මැඩම් මම හිතන්නේ පාසලට එන්න කලින් පෙර පාසලේ ඉඳලා අපි දරුවන්ට දෙන්න ඕනේ දෙයක්. අනිත් එක මේ දෙමව්පියෝ දැන් යනනේ සායන වලට. එතකොට එතන ඉඳලම අම්මා කුසේ දරුවා ඉන්න තැන ඉඳලම අපිට මේක කරන්න පුළුවන් නම් මැඩම් ලොකු පිනක්. ඇත්තටම මැඩම්ලා වගේ අයට තමයි ඒක කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඔව් අපි අපිට ඕන තැනක අපිට ඒ වගේ කණ්ඩායම් එකතු කරලා දෙනවා නම් මම මීට අවුරුදු 20කට කලින් පටන් ගත්ත ප්‍රෙග්නන්ට් මදර්ස් ළමයි මේ ගැබිනි මව්වරුන් දැනුවත් කරන්න මේ වගේ වැඩසටහන අවශ්‍යයි කියලා. ගැබිනි මවගේ ඉඳන් සමහර විට ඊටත් කලින් ඒ දෙන්න විවාහ වෙන්න කලින් අර යුවතිපතීන්ට කවුන්සලින් දීලා එතන ඉඳන්ම කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ තරම් මේක අවශ්‍යයි. වෙනස් රටක් අවශ්‍ය නම් නැත්තම් ඉතින් හැමදාම මේ යන ක්‍රමයට තමයි අපිට යන්න වෙන්නේ. ඒක ඇත්ත. දැන් අපේ මාගේ පාසලේ නම් අපි හැම වෙලේම අපි මේ විනාඩි 5ක් හරියන ළමයි ගොළු ගෙඩි ටික හදන්න තමයි උත්සාහ කරන්නේ මැඩම්. ඒ කියන්නේ එහෙම නැති වුණොත් අපිට රටක් තියා මේ හෙට දවසක් හිතා ගන්නවත් බැරි වෙයි. ඔබතුමීට ගොඩක් කියන්න තමයි මම කතා කරේ.
මේ අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔබතුමිය එක්ක එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙනවා මම. බොහොම ස්තුතියි. අවස්ථාව ලබා දීම ගැන අපේ ශාලිකා ටීචර් තමයි අපිට ලබා දුන්නේ. එතුමියටත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමියටත් ගොඩාක් පින් කියනවා මම. බොහොම ස්තුතියි. හරි. අපේ අපේ වැඩසටහන් ගැන චුට්ටක් කියන්නම්. අපි පළාත් 7ක මේ පෙබරවාරි 26 වෙනිදා පටන් ගන්නවා දරුවන්ගේ වැඩසටහන්. කුරුණෑගල, ගාල්ල, අනුරාධපුරය, මහනුවර, කොළඹ, ගම්පහ. මේ කියන ප්‍රදේශවල ඔක්කොම එක වෙලාවට පෙබරවාරි 26 සෙනසුරාදා උදේ 10ට. දෙමව්පියන්ටත් සහභාගී වෙන්න පුළුවන්, ගුරුවරුන්ට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් එදාට විතරක්. ඊට පස්සේ අපි එදාට අපි ෆ්‍රී වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. අපි ස්ටෙප් ෆෝඩ් එකෙන් සල්ලි ගන්නෑ. අපි ඊළඟ මාසේ ඉඳන් අපි යම්කිසි මුදලක් අය කරනවා. මොකද අපේ ඉන්න ගුරුවරුන්ට අපි ඒ මුදලක් දෙන්න ඕන නිසා. ඉතින් ඒ විදිහට අපි කරනවා. කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ දුරකථන අංකයක් කියන්නම් ඔයාලට. දැන් නැත්තම් සම්බන්ධ වෙන්න අපහසු නිසා හෝ වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් උපදේශනය අවශ්‍ය නම් දැන් මේක මිස් කෙනෙක්. ඔව් මාත්මෙනි, දැන් ඒ දිස්ත්‍රික් වලේ පවත්වන මධ්‍යස්ථාන සහ ඒවට මොන වගේ වයස් සීමාවල දරුවෝද සහභාගී කරවන්න ඕනේ කියන එක. ඔව් මම කියන්නම්. ඉසල දුරකථන අංකය අමතක වෙයි නැත්නම් ඒකත් දාගන්න. 0.71 5 0.71 5 750 525 0.71 5 750 525 WhatsApp වලින් ඕනම දෙයක් මොනවා හරි තියෙනවා නම් ඕගලන්ට අහන්න පුළුවන්. වැඩසටහන් ලෑස්ති කරොත් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට ඔන්ලයින් කරන්න පුළුවන්. මට යන්න එන්න පුළුවන් දුරක නම් මට ඇවිල්ලා කරන්නත් පුළුවන්. එතකොට මේ මහත්මිය ඇහුවා වගේ අපේ වැඩසටහන් එලිමහන් ඒවා තියෙන්නේ අවුරුදු 5-10 දරුවන්ට. සමහර අය අහලා තිබ්බා 11 ළමයි ගේන්න බැරිද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට වැඩි ළමයි වුණත් ආවට කමක් නැහැ. හැබැයි අපි යන්නේ 5-10 ගෲප් එකට. මොන්ටිසෝරි එකේ අප ක්ලාස් වගේ ඉන්න ළමයින්ගේ ඉඳන් ඉස්සරහට යන්න පුළුවන් අවුරුදු 5-10 අයට. කරන මධ්‍යස්ථාන ටික දැනගන්න පුළුවන් අපේ උදාරි මිස්ගෙන්. උදාරිගේ නම්බර් එකත් මම කියන්නම්. 0.72 574 98 44. එයා කියයි එයාගෙන් ඇහුවොත් වැඩසටහන් වලට බැඳෙන්නත් පුළුවන්. මේ තියෙන තැන් ගැන දැනගන්න පුළුවන්. 0.72 574 98 44. එතකොට වෙනත් වැඩසටහන් වලට එන්න අවශ්‍යයි නම් මේ මට කියන්න. අපි මේ විදිහට ඔන්ලයින් හරි කරන්න පුළුවන්. තවත් කවුරු හරි කතා කරන්න කැමතිද? ඔව් මගේ පොඩ්ඩක් අදහසක් දෙන්න කැමතියි. බොහොම බොහොම ස්තුතියි. මං හරි අගය කරනවා මේ දැනුවත් කිරීම ගැන. ගුරුවරියක්ද? ඔව් මං රටවල් 3ක යුනිවර්සිටි එකටයි ඉස්කෝල වලයි උගන්ලා තියෙනවා. ඇත්තට මම කතා කරන්නම් චන්දි, මම ඔයාටත් මං උගන්වලා තියෙනවා. මම දැන් කියන්නේ කවුද කියලා. ආ මේ නම වැටෙනවා. පෙසියානිස්ද? ඔව් මේ දැන් බයෝ ටීචර්. අනේ හරිම සතුටුයි. සතුටුයි මම ඔයා ගැන අහලා. මම ලංකාවේ දැන් ඉන්නේ. මෙතන තියෙන අපිට ලොකු අභියෝගයක් තියෙනවා මේ රටේ. අපි අර යල්පැල් භූමිය ක්‍රමේ අපි වෙනස්. මම දැන් රටවල් දෙක උගන්ලා තියෙන හින්දා මට වෙනස පේනවා ටිකක්. මොකද රෝල් මොඩල්ස් අපිට අඩු. වැඩි හිටියොත් අර එක අම්මා කෙනෙක් හරියටම කියපු විදිය. ඔව් එතකොට ඔව් අර ඉන්ක් වැඩිහිටියන්ගේ දැනුම අඩුයිනේ. එතකොට ළමයාට අසරණ වෙනවා. අර වැඩිහිටි ආරක්ෂාවයි චින්තනයයි ධනාත්මකව පොසිටිව් හම්බෙන්නේ නැහැනේ අපිට. එතකොට ඒ රෝල් මොඩලින් අඩු එක තමයි තියෙන්නේ. හැබැයි දැන් ওই පටන් ගන්න වැඩසටහනෙන් කවදා හරි මේ දරුව වැඩිහිටි වෙන කාලෙට වෙනසක් වුණොත් ඒගොල්ලන්ගේ දරුවන්ට ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒකයි වෙනස ගන්න ඕනේ කොහෙන් හරි. ඔව් අපිට මුළු ලෝකෙම දැන් හදන්න බෑ. මොකද ආකල්ප වර්ධනය පටන් ගන්නෙ ඔයා කිව්වා වගේ අර ගැබිනි මාවකගේ ඉඳලා. එහෙනම් ළමයි ගැබිනි තත්ත්වෙ ඉඳලාම මියුසික් ප්‍රෝග්‍රෑම් මියුසික් ඩිග්‍රියකුත් කරුවා අපිට රට. මියුසික් ප්‍රෝග්‍රෑම්ස් වලට එනවා. ඒගොල්ලෝ බිලීව් කරනවා ළමයින්ගේ චලනය හිටම් වෙනස් වෙනවා. ඒවා දෙන්න ළමයින්ට අර අනිවාර්ය. ඉතින් ඒක පටන් ගන්න පුළුවන් අපිටත් මෙහේ.
ඉතින් ඒක වෙනස්ස කොහෙන් හරි පටන් ගන්න ඕනේ දැන් අර අර බම් මොලේව දක්කගෙන යන තත්ත්වයක් තියෙන කවදා හරි අපි මේ ළමයි වැඩි හිට වෙන කාලෙක මට හිතනවා අවුරුදු 13ක් ගියාට පස්සේ ස්කෝල වලින් සමාජයෙන් පටන් ගත්තොත් වැඩි හිටි ආරක්ෂාව දරුවන්ට ලැබෙන්න පුළුවන් මානසික වර්ධනයක් ඒක තමයි මේ අභියෝගය නැත්තම් වැඩි හිටිය දරුවන්ට අපි අනිත් එක කියලා දීලා තියනවා වැඩි හිටියෝ කියන එක හරි කියලා ඔව් ඒක බුද්ධාගම උගන්වන්නේ ඒක ළමයින්ට සාමාන්‍ය මම එක උදාහරණයක් දෙන්නම් පොතකින්ම ගියොත් එහෙම ඒක කියන්නේ හැදේ පොතේ තියෙනවා බුදුදහමට අනුව දරුවෙක් හැදෙන්න නම් මම ඒක අධ්‍යක්ෂක පොතක් මේ මම ගියා පොතක් ඉස්සෙල්ලා බලන්න එකක් තියෙනවා මේ වැඩි හිටියෝ කියන එක අහන්න ඕනේ කියන එක එක ප්‍රශ්නයක් මම ළමයෙක්ගෙන් පහේ පන්ති ළමෙක් ඇහුවා දැන් ඉන්ටර්වල් වෙලාවේ සෙල්ලම් කරනකොට වැඩිහිටි අංකල් කෙනෙක් ඇවිල්ලා ගේට්ටුව ළඟ ඔයාට කතා කිව්වොත් පුතේ මේ සිම්බෝල තියෙනවා ළඟ මේ එකේ මම අරන් දෙන්න එන්න මම බෙල්ලෙන් ගහන්න ඉස්සලා ගෙනල්ලා දාන්න මොකද ඔයා ගන්න ඒකට පිළිතුර කියන එළමයා කල්පනා කරලා බලන්න පුතේ තියෙනවනේ වැඩිහිටියෝ කියන එක අහන්න කියලා යනවා කිව්වා මොකද එයා වැඩි හිටියෙක් ඉඳලා. ඒකයි මම කිව්වේ අර පොතේ දැනුම මදි ළමයාට අපි සමාජයේ ජීවත් වීම ඔයා කියපු විදිහට උගන්වන්න ඕනේ. බොහොම සන්තෝසයි මේකට. මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ අඩු ගානේ 10කට පස්සේ අපිට සමාජයක් ගොඩනගින්න පුළුවන් වෙයි මේ වගේ කට්ටිය එකතු වෙලා ඔක දරුවන්ට දුන්නු. දරුවෝ ටික ආරක්ෂා කරගන්න. අනේ ගොඩාක් සතුටුයි මිස් මේ අපේ මගේ බයෝ ටීචර් පස්සේ කරන්නේ ඔයාට. අනිත් කාරේ හරිම සතුටුයි. දැනගත්තායේ මම දැන් දෙමව්පියන්ට කියන්න ඕන එකක් තමයි හැම දෙයකම ගිය දරුවෝ තමයි අද මේ දැන් වෛද්‍ය වෘත්තියේ ඔයා හොඳටම දන්නවා ඇති මෙලිසා ක්‍රූස් මම ළඟදි තම සිඩ්නි වල බොහෝම සාර්ථක ජීවිතයක් ගත කරන වෛද්‍ය පැත්තෙනුයි පවුල් පැත්තෙනුයි දරුවෝ එයා හැමදේම කරපු එක නැෂනල් හැමදේම කරා අපේ ස්කෝලේ හෙඩ් ගර්ල් එතකොට ඒ වගේ තමයි ඉතින් ළමයින්ට දෙන්න ඕනේ හැමදේම කරන්න සමහර ළමයි මුලදී ওই තරගයට එන්න වෙලා නැහැ. ඒගොල්ලෝ ලකුණු ගන්න ඕ ලෙවල් වලින් පස්සේ ඇත්ත. පස්සේ ඔව්. එකම් බුද්ධිය හිමීට හිමීට අර සමනලයක් ඇතුලේ හැදෙනවා වගේ හැදෙනවා. තරගයට එන්න කෙරුවොත් තමයි ළමයා කඩා වැටෙන්නේ. දැන් හැමදේම කරපු ළමයි තමයි අන්තිමේට සාර්ථකව ජීවිතයයි රස්සාවයි පෞල් ජීවිතයයි ඔක්කොම ගෙනියන්නේ. ඒක හින්දා ඒක ළමයාට එන එක දීලා මේ ලකුණු සංසන්දනය කරලා ඔයා මෙයා මොකද එයාගේ මුලේ තව හැදෙනවා ඇතින් දෙන්න. අපි ඒ ඉවසීම පුරුදු කරගත්තොත් වැඩි හිටියෝ ළමයා යන මාර්ගයේ එයාගේ ගමනේ යන්න දුන්නත් මට හිතෙනවා ඔක ටිකක් අප ස්ට්‍රෙස් එක අඩු වෙයි කියලා. Thank you. Thank you miss. Thank you. දේවල් වලින් තමයි අපි ඉගෙන ගත්තේ අපි A level කරද්දි. ඉතින් හරියම සතුටුයි වෙන රටක හිටියේ මිස දැකලා නෑ මං ඉස්කෝලේ ගිය කාලේ එදා A level පන්ති අන්තිම දවසේ අපි අඬලා අඬලා අයින් වුණ දවසෙන් පස්සේ ඉතින් හරියම සතුටුයි අද මේ වගේ මගේ වැඩසටහනකට මිස් ඇවිල්ලා කතා කරපු එක ගැන හරියම සතුටුයි thank you මේ ඔව් අපි අනිත් එක අපේ වැඩසටහන් මිස් කිව්වා වගේම අපේ මේ ළමයින්ගේ වැඩසටහන් වල අපේ ඔන්ලයින් එකේදී අපේ වයස් කාණ්ඩ තියෙනවා අවුරුදු 3 ඉඳන් 15 වෙනකම් ඔන්ලයින් එකට එන්න පුළුවන් අර අවුරුදු 5-10 අහුවෙන්නේ නැති අයට පුළුවන් චූටිම බබාලා ඉන්න අවුරුදු 3 ඉඳන් අයත් 15 දක්වා අයත් අපි එක්ක ඉන්නවා. අපි සමනලයාගේ නමින් තමයි අපේ දරුවන්ගේ මේ කණ්ඩායම් නම් කරලා තියෙන්නේ. Tiny X කියන්නේ චූටිම බබාලා, Baby Caterpillars කියලා ඉන්නවා අවුරුදු 6-8 අතර දරුවන්, Silky Cocoons කියලා ඉන්නවා අර ජීවිතයට පෝෂණය දේවල් උරා ගන්න වයසේ ඉන්න අවුරුදු 9-12 වගේ වයස ළමයි ඊට පස්සේ බටර්ෆ්ලයිස්ලා. ඉතින් ඒ විදිහට අපි ඇත්තටම අර සමනලයා ගැන කියද්දි මට මතක් වුණේ ඒ විදිහටම තමයි අපි අපේ හබ්ස් කියලා අපි කියන්නේ අපේ කොටස් දරුවෝ ඉන්න කණ්ඩායම් නම් කරලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. ඔව් තව කවුරු හරි කතා කරනවද අපි වැඩසටහන අවසන් කරමුද? කතා කරන්න අවස්ථාව තියෙනවා තාම 11:08. ඉතින් තව විනාඩි 10ක් විතර ගන්න පුළුවන්. Hello. Miss. Hello. Oh, madam. මම චන්දිමා. මට බබාලා නැහැ. ඒ වුණාට ඇත්තටම මම බබාලට හරිම කැමති කෙනෙක්. මගේ මල්ලිගේ බබාලා, නංගිගේ බබාලා හැමෝම බබාලා ටක් ගාලා මාත් එක්ක ක්ලෝස් වෙනවා. මම දන්නේ නැහැ මොකද ඒ ගැන ටිකක්. ගොඩක් අය කියන ඔයාගේ ළඟ මන්තරයක් කියලා. ගොඩක් දරුවන් දරුවන් මේ විදිහට එකතු වෙන්න එක හේතුවක් තමයි මෛත්‍රිය වැඩි එක. මෛත්‍රිය කරුණාව වැඩි තැනට පුංචි ළමයි මොකද අර ඕරා එක කියලා තියෙනවානේ අපේ අපෙන් විහිදෙන කිරණ තියෙනවා පොඩි අයට ඒක දැනෙනවා එහෙම අය හරි ඉක්මනට ඒ වගේ අයත් එක්ක යාළු වෙනවා චන්දිමා
ඉතින් දැන් මම එතකොට දැන් මම යාළුවලා ක්ලෝස් වෙන්නේ මම යාළගේ මට්ටමින් හිතලා අර යාළ සෙල්ලමක් කරමු කිව්වොත් හරි ඕකේ මම එතකොට යාළ හිතන විදිහට හිතලා කරන්න යනවා දැන් දෙමෝපියෝ ගුරුවරු හරි කවුරු හරි ගොඩක් වෙලාට යාළගේ දැන් දෙමෝපියෝගේ මයින්ඩ් එකෙන් තමයි ළමයින්ට හිතලා කියන්නේ ඔයා ඕක කරන්න එපා ඔයා මෙහෙම කරන්න ඕනේ දැන් යාළට හිතලා දේවල් කරන්න ඉඩ දෙනම බොහොම අඩුයි මොකද දෙමෝපියෝත් විවේකයක් නැහැ එයාලටත් පොඩි වෙලාවක් තියෙන ළමයිත් එක්ක ඉන්න ළමගේ ඇක්ටිවිටීස් කරන්න. එතකොට අර දෙමව්පිය හිතන විදිහට නෑ චිත්‍රයක් අඳින්න ගියත් ළමයාට ඕන විදිහට අඳින්න දෙන්නේ නැහැ මම දැකලා තියෙන විදිහට මම දන්න ළමයින්ට. අම්මල තාත්තල ඇඟිලි ගහනවා වැඩි. දැන් ක්‍රියේටිවිටි වැඩක් කරන්න දුන්නත් ඇත්තකට වෙලා බලාගෙන ඉඳලා එයාලා වැරදි දෙයක් කරොත් ඒක පස්සේ කියලා දෙන්න පුළුවන් පුතේ මේක මෙහෙම නෙවෙයි මෙහෙම තමයි කරන්න ඕනේ කියලා වුණාට අර එයාලගේ හිතන දේ එතනම නැති කරලා දානවා ගොඩක් වෙලාවට. තේරෙයි ඒ වගේ දේවල් වලින් නිර්මාණශීලී ළමයෙක් එක්කම ඇති වෙන්නේ නැහැ. අනිත් එක මේ දැන් ඉන්දියාවේම ළමයින්ගෙන් පොඩි ළමයින්ගෙන් ඇහුවොත් ඔයා කවුද පුතේ වෙන්නේ කියලා ඇහුවොත් හොඳ ඉන්දියානුවෙක් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියනවා. දැන් අපේ ලංකාවේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේ කවුද වෙන්නේ කියලා ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් අර ඒ වගේ කියනවා මිසක් මේ හොඳ මිනිස්සෙක් වෙනවා හොඳ පුරවැසියෙක් වෙනවා හොඳ ශ්‍රී ලාංකිකයෙක් වෙනවා කියලා එහෙම කියන ළමයි හැදෙන්නේ නැහැ මොකද අපේ මොන්ඩිසෝරියේ ඉඳලම ඇන්සඩීකේ ඉඳලම පුරුදු කරන්නේ රැල්ලකට තරඟයකට අර ලකුණු ගන්නම අනිත් කෙනා පරද්දගෙන යන්න එහෙම එකක් තමයි අපේ ශිෂ්‍යත්වෙන් තමයි ගොඩක්ම ළමයිගේ ඔය නිර්මාණශීලීත්වය සියලුම දේවල් නැති කරලා තියෙනවා මොකද අවුරුදු 10ක් කියන්නේ ඒ ළමයිගේ මොලේ වර්ධනය වෙන කාලයක් ඉතින් එක වසරේ ඉඳලම ගොඩක් අය ක්ලාසස් යවල ළමයින්ට අර විවේකය නැති කරනවා. ඒතකොට ළමයින්ට ඉස්කෝලේ ගිහින් එනවා අන්තිමට පන්ති යනවා. වෙලාවක් නැහැ තමන්ගේ දේවල් කරගන්න. හරි. ඒ දේවල් අපේ අධ්‍යාපන ක්‍රමයම වැරදි. ඇත්තටම ඉතින් මේ වෙන රටවල අධ්‍යාපන ක්‍රමයන් එක බලද්දි ඒ දේවල් නිසා තමයි ඇත්තටම මෙහෙම වෙලා තියෙන කියලා ලොකු දුකක් තියෙනවා එහෙම හිතලා බැලුවම. ඔව් අනිවාර්යෙන්ම චන්දිමත් මං හිතන්නේ ඉංජිනේරුවරියක් නේද? ඔව් මමත් ඉංජිනේරුවෙක් ඇත්තට මම හරිම ආසයි මිනිසික් කරන්න පොඩි කාලේ මට අද වෙනකම් මිනිසික් කරන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. ඒක තමයි. ඒක තමයි ඒ එක පැත්තකට විතරයි අපිව දක්වන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ අධ්‍යාපන ක්‍රමයම ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. ඒක කරන්න අපි පුළුවන් තරම් ඉතින් අපි කියනවා මිසක් ඉතින් කරන ඉහලින් එපැයි ඒක කරන්න. අපේ ගුරුවරුත් ඒක දන්නවා දරුවන්ට දෙන පීඩනය වැඩි කියලා. දෙමව්පියොත් දන්නවා නමුත් අරක තුල අපිට රැල්ලට යන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ රැල්ල තුලත් දෙමව්පියෝ පොඩ්ඩක් අවබෝධයෙන් වැඩ කරනවා නම් මුතම ළමයෙක්ව නිර්මාණය කරන්න පුළුවන්. අර අපේ මිස් කිව්වා වගේ අපි දැන්නේ මේ තව අවුරුදු 15කින් එන රට අවුරුදු 10කින් 15කින් එන රට වෙනස් කරන්න පුළුවන් අද ඉන්න ඔයාලට. ඕගොල්ලන් හිතන දේ ඕගොල්ලන් කරන දේ දරුවන්ට ඒ දෙන විදිය වෙනස් කරගත්තොත් අපිට කලබල වෙන්න එපා. ළමයි පස්සේ හැදෙන්නේ අර ගහක් හැදෙනකොට වගේ. දැන් ගහක මුලින් ඔක්කොම මම අපේ ස්ටෙප් ෆෝවර්ඩ් දරුවෝ ගැන කියන්නෙම මුලින් ඔක්කොම උරා ගන්නවා පෝෂණය ලබා ගන්නවා. කවදද මල්පි ඒ වෙලේ මල්පි පෙන්නේ නැහැ නේ. ඒ වෙලේ ගෙඩි හැදෙන්නේ නැහැ. තාම ගහ පොඩි. ඒ උරා ගන්න දේවල් වලින් එයා කවදා හරි දවසක තමයි එයා ගත්ත දේ පෙන්වන්නේ. එතකන් ඉවසීමක් දෙමව්පියන්ට තියෙන්න ඕනේ. ඒක ළමයා 6 7 හැම පන්තියෙදිම පෙන්වන්නේ නැහැ. හැබැයි එයා වැඩිහිටියෙක් වෙලා පෙන්නයි එයා ලෝකයට කොච්චර දෙයක් දෙනවද කියන එක. ඉතින් චන්දිමා කියපු දෙයත් හරියටම හරි. දැන් මම ආර්ට් තෙරපිස්ට් කෙනෙක්. අපි චිත්‍ර ප්‍රතිකාරකවරියා. එතකොට අපි ආර්ට් තෙරපි වලදී දකින දේ තමයි අපේ දරුවන්ට ආර්ට් එක එළියට එන්න දෙන්නේ නැහැ. දෙමව්පියෝ පාට දාන්න. දැන් ළමයින්ට මම සමහර වෙලාවට එක වෙලාවක මං කිව්වා අපේ වැඩිහිටි දරුවන්ට අපේ මාස්ටර් ක්ලබ් කියලා තියෙනවා ලොකු ළමයි ඉන්න එක. ඒක හරිම ලස්සනට ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන් ක්ලබ් එකක් හදලා තියෙන්නේ. ලෝකේ හැම තැනම ලංකාවෙත් වෙන රටවල ළමයිනුත් ඔන්ලයින් ඉන්නවා. ඉතින් ඒ ළමයින්ට මම එක වෙලාවක කිව්වා චිත්‍රයක් අඳින්න දීලා මම මෙඩිටේෂන් එකක් කරලා ඒ ගැන ඒ ආව හැඟීම තමයි චිත්‍රයට ගන්න කිව්වේ. ඒ වෙලාවේ කිව්වා ඔයගලන්ට කැමති පාටක් දාන්න. ඕන තැනක ඔයාලට පාට වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් එක පිරිමි ළමයෙක් කිව්වා අවුරුදු 14ක විතර අනේ මැඩම් පුදුම සතුටක් දැනුණා අද තමයි මං ඉස්සෙල්ලාම මට ඕන පාට දාලා මම ඇන්දේ කිව්වා. මං ගහට නිල් පාට දැම්මා කිව්වා. පොළවට වෙන පාටක් රතු පාට දැම්මා. ඒ වගේ ආ පාට වෙනස් කරලා බැලුවා. හරිම ලස්සන චිත්‍රයක් ආවා කියලා. ඉතින් ඒ නිර්මාණාත් දැන් අම්මා කෙනෙක් ඕක දැක්කනම් ඔතන ඒ වෙලෙම ගහ මොකද ළමයෝ නිල් පාට දාලා තියෙන්නේ පොළ පාටයි නිගස් ඕක දැකලා නැද්ද කියලා අරක වෙනස් කරනවා.
වෙනස්ව පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. උගලන්ගේ දරුවන්ගේ නිර්මාණ බුද්ධිය වැඩෙන්නේ මේ විදිහට. ඉතින් ඒක හරිම වැදගත්. ඒ දරුවන්ගේ චිත්‍ර කියන දෙයින් තමයි දරුවෝ අභ්‍යන්තරයේ ගොඩාක් වෙනස් වෙන එක දෙයක්. අපේ වැඩසටහන් වලින් දිගටම අපි කරනවා චිත්‍ර සංගීතය. ඒ වගේම ඔගොල්ලෝ අහලා ඇති මිරැන්ඩා හේමලතා මැඩම්. මිරැන්ඩා මැඩම් තමයි අපේ ඩාන්සින් ටීචර් විදිහට එන්නේ ලංකාවම ලෝකයේම පිළිගත් හොඳ නර්තන ආචාර්යවරියක්. ඒ වගේම කපිල දිසාසේකර කියන අපේ නාර්ද දිසාසේකර මහත්මයාගේ සහෝදරයාගේ පුතා. එයා තමයි අපේ සංගීත වැඩසටහන් වලට අපේ දැන් ගාල්ලේ තිබ්බ වැඩසටහන්ට ඇවිල්ලා මුළු දවසම ගත කරා. සත පහක්වත් ගත්තේ නැහැ. දරුවෝ වෙනුවෙන් ආවේ. ඉතින් ඒ පුදුමාකාර මනුෂ්‍යත්වයෙන් ඉහළ මිනිස්සු. ඉතින් ඒ වගේ අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම එකතු වෙන්න. ලංකාව පුරාම සහ ලෝකෙත් මේ වැඩසටහන දැන් අපේ ලෝකෙ පුරාම ඉන්න දෙමව්පියෝ සම්බන්ධයි ඔන්ලයින් එකට. ඒ නිසා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඔව්, ඔයාලගේ අදහස් කියන්න තව. නැත්තම් අපි දැන් අවසන් කරමු. ඔගලන්ට ඉදිරියේදී අපි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තව ඉදිරියේදී මේ වගේ වැඩසටහන් කරමු. ඔයාලා අවශ්‍ය දේවල් කියන්න අපි ඒ විදිහට කටයුතු කරන්න සූදානම්. ඉතින් ඇත්තටම මේ අවස්ථාව අපි ගත්තේ අපේ වැඩසටහන් ගැන දැනුවත් කිරීමට වගේම ඔගලන්ට මේ පණිවිඩ දෙන්න. ඒ වගේම අපේ මේ වැඩසටහනට මට උදව් කරපු අපේ නයනී හන්සි අනිත් ගොඩාක් ඉන්නවා අපේ ටීචර්ස්ලා මේවා ප්‍රචාරය දීලා. ඇතර ශ්‍රියානි මිස් කොහෙන් ආවද කියලා මට හිතාගන්න බෑ. වෙන රටක හිටියේ, නමුත් අද මේතෙන්ට සම්බන්ධ වෙලා. තව මේ අපේ හිටපු පීටී මිස්ගේ දුව අරුණි අක්කා මට දැන් මෙසේජ් එකක් දාලා තිබ්බා මිස් අක්කත් සම්බන්ධ වෙනවා කියලා. මොකද ඒගොල්ලෝ අපේ ඉස්කෝලේ හිටපු අය මේ අවුරුදු 30 ගණන් ගිහිල්ලා අද එයාට විශාඛායකේ ටීචර් කෙනෙක්ගෙන්ද කොහෙද කිව්වා පණිවිඩය ලැබුණේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ හැමෝම අපි එකතු වෙලා මේ රට වෙනස් කරමු. මේක ලස්සන රටක්. ලෝකේ වෙන රටවල් වලට ගියපු අය දන්නව ඇති, දුක හිතෙනව ඇති. අපිට මෙච්චර ගහකොළ තියෙන ලස්සන මිනිස්සු ඉන්න රටක් තිබිලා මේ අධ්‍යාපන ක්‍රමය නිසාම සමහර විට අපිට හරිම නරක ළමයි ටිකක්, නරක වැඩිහිටියෝ ටිකක් බිහි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනය මේ තරම් තරඟකාරී කරගන්න නැතුව අපි ඉවසීමෙන් අපි දෙමව්පියෝ විදිහට, ගුරුවරු විදිහට ඔයාලට පුළුවන් උපරිමෙන් දරුවාගේ දකුණු මොළයත් දියුණු කරන්න, වම් මොළය දියුණු කරන ගමන. ඉතින් අපි ඉදිරියට යමු එකතු වෙලා. ඔව් ඔව් ශාන්තිමා, මට හිතුණා අර පේරන්ට් ආන්සර් එකක් දෙන්න අර ડોක්ටර් කෙනෙක් වෙන්නම කියලා අර දෙමව්පියෝ කියන්නේ කියලා ළමයාව යොමු කෙරුවේ හැකි ළමයාගේ මනස එයා සමහරට ડોක්ටර් කෙනෙක් වෙන්න ආස හිතුනේ එයා දැක්ක කරුණාවන්ත ડોක්ටර් කෙනෙක් හින්දා වෙන්නේ. මනස ඒ හරහා යොමු කරන්න පුළුවන්. ඇයි ඔයා ડોක්ටර්, ඒ ડોක්ටර් හරි කරුණාවයි මට හරියට හොඳට කතා කරලා ලෙඩේ හොඳ කෙරුවා, ඒ පැත්තින් ගිහිල්ලා එයා ඒක දිනු කරනවා නම් හොඳයි. නෑ ඔව් අනිවාර්යයෙන්ම එයාගේ අරමුණයි වෙනස් වෙන්න ඕනේ. ඇත්තටම ඇයි එහෙම වෙන්න ඕනේ කියලා වෛද්‍යවරයෙක් වහම කියන එයාත් එක කතා කරලා ගත්තා නම් ඇයි ඔයාට එහෙම වෙන්න ඕනේ පුතේ කියලා ඇහුවේ. තාගේ ડોක්ටර් අංකල් හරි හොඳයි දන්නවා. මගේ හස්බන්ඩ්ට ගොඩක් වෙලාවට චිත්‍ර ඇඳලා දෙන ළමයි ඉන්නවා සමහරට ඇවිල්ලා උපදාර කරුණාවට. එතකොට ඒකින්ද ඒ කරුණාවවන්ත මිනිස්සුකින්ද මට කියනවා කියන දෙහිම යාට දුන්නොත් ඒක දිගට අරන් යයි යනවා අනිවාර්යයෙන්. ඒක දෙමව්පියන්ගේ අතේ තමයි මේ බොහෝ දේවල් තියෙන්නේ. ගුරුවරුන්ටත් වැඩිය දෙමව්පියන්ගේ අතේ. ඉතින් ඔගොල්ලෝ ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න මිස්ගේ හස්බන්ඩ් කුරුණෑගල ලොකු රෝහලක් කරන වෛද්‍යවරේ. ඉතින් ලොකු සේවයක් කරන කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ මිනිස්සු අපිට ඕනේ රටට. හොඳ මිනිස්සු වෙන්න බැරි නැහැ. අපේ දෙමව්පියෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගුරුවරු සමහර විට දෙන පීඩනය, සමහර ළමයා වැඩ කරේ නැහැ, මේ ළමයා මෙහෙමයි කියලා දෙන පීඩනය වුණත් ඒක ළමයාට මේ බරක් නොකර නෑ පුතේ කමක් නෑ, ඒක එහෙම වුණාට කමක් නෑ, මගේ පුතා කැමති විදිහට මෙහෙම කරමු අපි කියලා ඒක බැලන්ස් කරන්න දෙමෝපියෝ දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඔයාලා හැම දෙනාටම බොහොම ස්තුතියි. කතා කරපු අයටත් විශේෂයෙන් ස්තුතියි ඒ අදහස් දැක්වුවට. ඉතින් අපිට ලොකු ශක්තියක් ඔයාලා වගේ පිරිසක් අපිත් එක්ක මේ විදිහට එකතු වෙන එක. අපේ ඇත්තටම අරමුණ වෙන කිසිම දෙයක් නෙමෙයි, මේ රට ලස්සන වාසනාවන්ත හොඳ දරුවෝ හොඳ මිනිස්සු ඉන්න රටක් බවට පත් කරන එක. ස්ටෙප් ෆෝවර්ඩ් ලංකා කියන්නේ ලංකාවට පියවරක් ඉදිරියට මේ ලංකාව ගෙනියන වැඩසටහනක්. ඒ නිසයි ගොඩාක් අය මාත් එක්ක සම්බන්ධ වුණේ. මට වෙන කිසිම වෙන අරමුණක් නැහැ. මං ඉස්සලා කිව්වා වගේ මගේ පවුල් පසුබිමේ හැම දෙයක්ම මට තියෙනවා. වෛද්‍යවරු ගෙදර ඉන්නවා, ප්‍රොෆෙසර්ලා ඉන්නවා, ඔක්කොම තියෙනවා. මට අඩුපාඩුවක් නැහැ. මට මුදල් උපයන්න උමනාවක් නැහැ.
මට ඕනේ මේ රටට යමක් කරන්න. මට පුතෙක් නැහැ. මට තිබ්බ ලොකුම වුණාව තමයි මට ඉන්නේ එක දුවයි. මට හොඳ පුතාලා ටිකක්, හොඳ දුවලා ටිකක්, තව දරුවෝ මං දරුවෝ හතරක් හදන්න හිතන් හිටපු කෙනෙක්. හැබැයි එක්කෙනයි ඉන්නේ ආයෙ හදුන්නේ නැහැ. ඉතින් නමුත් මට ඕනේ ලස්සන ළමයි ටිකක් මේ රට ලස්සන කරනවා දකින්න. ඉතින් ඒ අරමුණෙන් තමයි දෙමව්පියන්ව මේ විදිහට දැනුවත් කරේ, ගුරුවරුන්ට මේ පණිවිඩය දුන්නේ. ඉතින් ඕගොල්ලෝ එදේ නිවැරදිව ගනී කියන එක හිතනවා. ඉතින් බොහොම ස්තුතියි. අපි හැමෝම එකතු වෙලා අපේ රට තව අවුරුදු 10කින් ලස්සන රටක් කරන්න උත්සාහ කරමු. හැම දෙනාටම බොහොම ස්තුතියි. අපිට උදව් කරපු කණ්ඩායමටත් මගේ ටීම් එකටත් ඉතාමත්ම ස්තුතියි. අයිබෝවන්. Thank you, madam.